ಪ್ರೀತಿಯದೆ ಅಲ್ಲೆಲುಯ ಪ್ರೀತಿಯದೆ ಅಲ್ಲೆಲುಯ ಪ್ರೀತಿಯದೆ ಅಲ್ಲೆಲುಯ ಪ್ರೀತಿಯದೆ ಉತ್ತಮ ಪಾಮುಲ್ಲ ಪರಾಕ್ರಮ ಸೇವನೆ ಸಮದ ಇನ್ನೇಮಿ ಉಪದೇಶ ಬಲ್ಲ ಮಾ ಪರ್ವತಯ ಸಮದಾಕಿಯನ್ನೆ ಮೀ ಒಬ್ಬವೆತ ದುವೇಮಿ ಸಾತನ್ಗೆ ಮಾವತ್ ಬಿಂದ ಹೇಳನ್ನಟ ಬಲಯ ಮಠ ಅತಿ Jesus mahatade samada pritiya mage Jesus mahatade stuti ve stuti ve stuti karmin sikti mi stuti ve stuti ve stuti karmin sikti mi hallelujah pritiya de hallelujah एक दावसक निमी हेमदाम प्रीतिय क्रिस्तुस वहांसे तुल उबट हेमदाम प्रीतिय हालेलुया सदा काल जय ग्रहणीय आमेन सुतिवे सुतिवे आत्तोस वाला क्यान अभी सुति करमी निमो सुतिवे सुतिवे हालेलुया क्यान मगे हदवते सुतिय सुतिवे सुतिवे सुति करमिन हालेलुया मुलु हदवतिन म क्यान सुतिवे सुतिवे क्यान हालेलुया हालेलुया प्रीतियते हालेलुया प्रीतियते हालेलुया प्रीतियते हालेलुया प्रीतियते मगे बाइबले केनवा ए ओबट प्रीतिय लबेंटे अन्ने ओबगे प्रीतिय संपूर्ण वेन्नटे अन्ने देवियन महंसेगे अभिमुखे कियला ए निसा देवियन महंसेगे अभिमुखेट हेमतिस्सेम आशा करंट देव अभिमुखेट आशा करन्न मे रस्वीमट आशा करन्न देवियन महसे मे रस्वीम नेतम मे देवियन महसेगे मंदिरे नेतम मे तात्तगे मंदिरेट उन्महसे ए हम आशीर्वादयक्म देन वेलावाई हालेलुया
ඒ උත්පත්ති පොතේ 28:17 උන්වහන්සේ කිව්වේ මේක ස්වර්ග රාජ්‍ය දොරටුවයි අද්දකම ස්වන්න ඔබට ස්වර්ග රාජ්‍යයට යන්න නම් මේ දේව අභිමුඛයට පැමිණෙන්න ඕන මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ පිළිගන්න ඕන උන්වහන්සේ ඔබට දොර ඇරලා තියනවා අපට දෙවියන් වහන්සේ දිවස් වාක්‍යකින් මේ අවුරුද්ද කිව්වා දොරටු ඇරිච්ච අවුරුද්දයි මේක කියලා දොරටු ඇරිච්ච අවුරුද්දයි කියලා කී දෙනෙක් විශ්වාස කරනවද හැම දොරටුවක්ම වැහිලා තිබිච්ච හැම දොරටුවක්ම මේ අවුරුද්දේ ඔබ වෙනුවෙන් ඇරුණා කියා ඔබ විශ්වාස කරනවද දෙවියන් වහන්සේ එදා ඒ දොරවල් ඇරියේ ජේසුස් වහන්සේ මරණයෙන් ජයග්‍රහණය කරපු දවසේ ජේසුස් වහන්සේ මරණයෙන් ජයග්‍රහණය කරපු දවසේ උත්ථාන වෙච්ච දවසේ ඒ උත්ථාන වූ බලය කරන කොටගෙන විශ්වාස කරන හැම කෙනෙකුටම උන්වහන්සේ ඒ හාස්කම ඒ ජයග්‍රහණය ඒ බලය ඔබගේ ජීවිතේ ප්‍රකාශ වෙන්න සැලසුවා හලෙලූයා පළවෙනි යොහන් 3:8 කියනවා උන්වහන්සේ ප්‍රකාශ වුණේ යක්ෂයාගේ ක්‍රියා විරහිත කරන්ටයි කියලා යක්ෂයා සැලසුම් කරපු දේ ඔබගේ ජීවිතේ 2015 සිදු වෙන්නේ නැහැ ඔබට අහුන් නැහැ මම කියපු දේ යක්ෂයා සැලසුම් කරපු දේ 2015 ඔබගේ ජීවිතේ සිදු වෙන්නේ නැහැ දෙවියන් මහස්සේගේ සැලසුම තමයි ඉටුවෙන්ට යන්නේ දෙවියන් මහස්සේගේ බලය තමයි ඉටුවෙන්ට යන්නේ දෙවියන් මහස්සේගේ බලය තමයි ප්‍රකාශ වෙන්න යන්නේ අද ප්‍රකාශ වෙන්න යනවා මේ මොහොතේ ප්‍රකාශ වෙන්න යනවා දැන් සුවය ප්‍රකාශ වෙන්න යනවා දැන් නිදහස ප්‍රකාශ වෙන්නට යනවා දැන් උන්වහන්සේගේ බලය ප්‍රකාශ වෙන්න යනවා ඔබ විශ්වාස කරන මොහොතේ ඒ දේ සිදු වෙන්නට යනවා කී දෙනෙක් විශ්වාස කරනවද උන්වහන්සේ හාස්කමේ දෙවියන් මහස්සේ කියලා මේක හාස්කමේ මොහොතයි කියලා උන්වහන්සේගේ දේව අභිමුඛය හාස්කම් කරන ස්ථානයයි කියලා හලෙලූයා උන්වහන්සේ බලය දුන්නා සභාවට බලය දුන්නා පූජකයාට බලය දුන්නා ඇදහිලි වන්තයාට දුන්නා ඒ ආධිපත්‍ය මොන නාමයෙන්ද ආධිපත්‍ය ජේසුස් යන නාමයෙන් ආධිපත්‍ය දුන්නා අද ඒ බලය පාවිච්චි කරන්ට වචනය පාවිච්චි කරන්ඩ ශුද්ධාත්මයන් වහන්සේව පාවිච්චි කරන්ඩ ජේසුගේ නම පාවිච්චි කරන්ඩ හලෙලූයා උන්වහන්සේ ලැබූ කස පහර පාවිච්චි කරන්ට ඔබට බලය පැමිණෙන්න යනවා ළඟ ඉන්න කෙනාට අත දීලා කියන්න ඔබට බලය ආද පැමිණෙන්න යනවා කියලා අද ඔබට බලය පැමිණෙන්න යනවා හලෙලූයා බලය ප්‍රකාශ වෙන්න යනවා ඔබගේ ජීවිතේ දෙවියන් මාසයට බාර වෙන්න හලෙලූයා and then
හත් ඔසවන්න හැම කෙනෙක්ම හalleluya ඒ නාමය පවණයි ඒ නාමය පවණයි ඒ නාමය ඔබට ජයග්‍රහණය දෙන්නට යනවා ඒ නාමය තමයි ඔබට සුවය දෙන්නේ හalleluya බයිබලයේ කියනවා පිලිප්පි දෙවනි පරිච්ඡේදයේ ඒ 8 9 10 11 කියනවා උන්වහන්සේ මරණය දක්වා උන්වහන්සේ කුරුස්සයක මරණය දක්වා දෙවියන් වහන්සේට කී කරුණා ඒ නිසා තමයි දෙවියන් වහන්සේ මේ ජේසුස් කියන නාමය අනිත් හැම නාමයකටම වඩා උතුම්ම නාමය හැටියට තබා තිබෙනවා පිළිකාව කියන නාමයට වඩා උතුම්ම නාමය හැටියට තබා තිබෙනවා දියවැඩියාවට කියන නාමයට වඩා උසස් නාමයක් හැටියට ජේසුස් වහන්සේගේ නාමය තබා තිබෙනවා මේ දොස්තරලා දෙන්න පුළුවන් ඕනෑම ඒ නමකට වඩා ඉහළින් ජේසුස් යන නාමය තියන්නට යනවා අත් දෙකම ඔසවන්න විශ්වාස කරන අය අත් දෙකම ඔසවන්න විශ්වාස කරන අය ඒ විතරක් නෙමෙයි මගේ බයිබලේ කියන්නේ හැම දණක්ම නැමෙන්නට යනවා හැම දොස්තර කෙනෙක්ගේම නදාන නැමෙන්නට යනවා හalleluya හැම දණක්ම නැමෙන්නට යනවා හැම මුඛයක්ම ප්‍රකාශ කරන්නට යනවා ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා හalleluya ක්‍රිස්තියානි කාර්යය පමණක් නෙමෙයි මුළු ලෝකෙම ප්‍රකාශ කරන්නට යනවා ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ කියලා එහෙම ඉන්නවා නම් ඇයි සභාව නිස්සබ්දව ඉන්නේ සභාව ගායනා කරන්නට යනවා නොකියාම බෑ මට ඒ නාමේ හalleluya නොකියාම බෑ මට අතසවන්න ඒ නාමේ බයිබලයේ කියන වෙන කිසිවෙකු තුල ගැලවීම නැත්තේය. මක්නිසාද අපේ ගැලවීමට අවශ්‍ය වූ මිනිසයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයේ යට නැත්තේ කියලා දෙවියන් වහන්සේ කියනවා. අත් දෙක මොසවන්න. අත් දෙක මොසවන්න. හalleluya. තප්පරය දෙන්න පුතා. අහගන්න මට ඊ රාත්‍රියේ දෙවියන් වහන්සේ කියපු දෙයක් මම ඔබට කියන්න යනවා. දැනට ඔබ අත් දෙක පල්ලෙය දාන්න. ඔබට සමහර ලාවට මාව එපා වෙනවා ඇති මං අත් ඔස්සන්න කියනකොට. මටත් එහෙමයි සමහරවිට මටත් කම්මැලි අත්වසවන්න හරිද හැබැයි දෙවියන් වහන්සේ ඊයේ රාත්‍රියේ මට කිව්වා මේ අධ්‍යා බලන්න කියලා අත්වසවද්දී මේක හිස් මේකේ මුකුත් නැහැ මේ හිස්කම පෙන්නගෙන අපි අත්වසවද්දී තමයි
දෙවියන් වහන්සේගේ උතුම්කම අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. අපේ හිස්කම පෙන්නගෙන අපි දෙවියන් වහන්සේට අත්වසවද්දි තමයි උසෙක් බලය අපිට දැනෙන්න යන. ඒ විතරක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ කිව්වේ මේක තමයි ඔබගේ ආශිර්වාදයේ මාර්ගය. මේක තමයි channel එක. මේක තමයි පාර. මේ අත දිගේ තමයි ඔබගේ ආශිර්වාදය පැමිණෙන්නේ. එතකොට ඔබට බය නැතුව අතෝසවන්න පුළුවන්. ඔබගේ යටහත්කම පෙන්නගෙන අතෝසවද්දී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබගේ අතින්ම ගලා එන ඔබගේ ජීවිතයට විශ්වාස කරන අය අතෝසවල කියන්න හඬගා කියන්නම් මම ඒ නාමයේ ජේසු කියලා. හalleluya. හඬගා කියන්න දැන් ඒ නාමයේ ජේසු ගලා එනවා දැන් Sue galaino aden Obage athadige galaino aden balaya Hallelujah nidasa galaino wa Pipase galaino wa Aatmaya galaino wa Hallelujah Aatme balaya galaino wa Nokiyama ba Nokiyama ba mata e name ඔයාටත් ඔය ලෙඩේ හැදෙන්න ඕන මොන මොකද ලෙඩේ නොකියාම බෑ ඒ නාමේ තමයි ඔබට ජයග්‍රහණය දුන්නේ ඒ නිසා මුකේ හැමතිස්සෙම තියෙන්න ඕන ඒ නාමේ තමයි ජේසුස් යන නාමේ තමයි ඔබට පුළුවන් ඔබගේ සිහින්ම හඬින් ජේසු කියලා කියන්න උන්වහන්සේ ඔබගේ හුස්මට වඩා ළඟින් ඉන්නට යනවා ඔබට කවුරුත් නැති වෙලාවේ හැම කෙනෙක්ම ඔබව දාලා ගිය වෙලාවේ මඟුඹට පොරොන්දු වෙලා කියනවා ඔබගේ ඊ타මත්ම සිවුම් හඬින් මේ නමට කතා කරන්න ජේසුස් කියලා උන්වහන්සේ ඔබගේ හුස්මට වඩා කිට්ටුවෙන් ඔබ තුලම ඉඳගෙන ඔබව ශක්තිමත් කරගෙන ඔබට අවශ්‍ය කරන හාස්කම උන්වහන්සේ ඔබට දානය කරන්නට යනවා උන්වහන්සේ දා කුරුසේදී දෑත් විදහාගෙනම කිව්වේ එකයි දෑත් විදහාගෙන කිව්වේ එකයි හැමදේම තීන්දුණා ඔබ මා විශ්වාස කරොත් මගේ උත්තානේ බලය ඔබගේ ජීවිතේ දැන් පැමිනෙන්ට යනවා හalleluya හොඳ ආත්පලසන් නාදයක් දෙන්න දෙවියන් වහන්සේට හalleluya උන්වහන්සේ ප්‍රශංසාව ලැබිය යුතු දෙවියන් වහන්සේ ආමෙන් අපේ ප්‍රශංසාව ලැබිය යුතු දෙවියන් වහන්සේ උන්වහන්සේ දෙවිඳුන් ගේ බලවත් ක්‍රියා සමදාම මා දකිනවා දෙවිඳුන් ගේ පුදුම ක්‍රියා සමදාම මට පේනවා දෙවිඳුන් ගේ බලවත් ක්‍රියා आकाश से मावत
සිතින් මම වට කෙරු පියතුමනි ඔබමයි රජු රෝගෙදී විශ්වාස කරන්න බලය ගලා එනවා අනුග්‍රහය ගලා එනවා ඔබ තුළටම ගලා එනවා සුවය ගලා එනවා ඔබ තුළටම ගලා එනවා හැලෙලූයා ඔබ නිදහස් වෙනවා ඔබ ගැලවීම ලබනවා අන්ධකාරය ඉවත් වෙනවා ආලෝකය පැමිණෙනවා जीवते हालेलुया हालेलुया मगे बाइबल के नो यसाया 57 परिच्छेदे 15 वगंती कुन वहां से उत्कृष्ट स्थान वल इन तनन वहां से हबै एटो वडा खेडुनाव बिंदुनाव हदवत वल क्रिया करन तनन वहां से अद्दे को मसवान उन वहां से අද ඔබගේ හදවත් බිඳිලා නම් අද ඔබ විශ්වාස කරන්නේ උන්වහන්සේව පමණක් නම් අද ඔබ තමයි භාග්‍යවන්තම තැනැත්තා අද ඔබ තමයි වාසනාවන්තම තැනැත්තා අද ඔබ තමයි ඒ ආශිර්වාදය ලබාගෙන යන්ට යන්නේ ඔබගේ හිස්කම පෙන්නලා ඔබගේ අත්ඔසවාගෙන ඒ දෙවියන් වහන්සේගේ උත්කෘෂ්ඨකමට ඔබ ගෞරව කරද්දී දෙවියන් වහන්සේගේ ආලේපය ඔබ වෙත ගලා එනවා දෙවියන් වහන්සේගේ බැල්ම ඔබ වෙත ගලා එනවා දෙවියන් වහන්සේගේ බලය ඔබ වෙත ගලා එනවා දෙවියන් වහන්සේගේ නිදහස ඔබ වෙත ගලා එනවා හලෙලූයා ඔබ ආපු කෙනා වගේ නෙමෙයි මේ ස්ථානයෙන් පිට වෙලා යන්ට යන්නේ ඔබ දෙවියන් වහන්සේගේ ආධිපත්‍යයෙන් පිරීලා මේ ස්ථානයෙන් යන්ට යනවා බලයෙන් පිරීලා මේ ස්ථානයෙන් යන්ට යනවා හාස්කම රැගෙන මේ ස්ථානයෙන් යන්ට යනවා හලෙලූයා ළඟ ඉන්න කෙනාට අත දීලා කියන්න ඔයා හාස්කම රැගෙන තමයි මෙතනින් යන්නේ කියලා ඔයා හාස්කම රැගෙන තමයි මෙතනින් යන්නේ කියලා අපි ගායනා කරන්න යනවා සීමාවක් නැති ඒ උන්වහන්සේගේ ප්‍රේමය ගැන සෝරි මට සිහි වෙනවා කියලා අපි ගායනා කරමු මට සිහි වෙනවා එදා අම්මාව සුව කළ මොහොත හලෙලූයා එක දෙයයි ඔබට අතීතයේ මතක තියාගන්න තියෙන්නේ මතක තියාගන්න එපා ඔබගේ ස්වාම පුරුෂයා ඔබට ගහපු දවස මතක තියාගන්න එපා ඔබගේ භාර්යාව ගහපු දවස නැත්නම් භාර්යාව ඔබව දාලා ගිය දවස නැත්නම් ඔබගේ දරුවන් ඔබට අකීකරු වෙච්ච දවස ඒවා මතක කරලා දාන්න එක දෙයයි ඔබට අතීතයේ මතක තියාගන්න තියෙන්නේ ජේසුස් වහන්සේ මරණයට ගිය දවස උන්වහන්සේ මරණයට ගිය දවසේ තමයි ඔබටයි මටයි ජයග්‍රහණය ලැබුණේ කවුද අත්පොලසන් නාදයක් දෙන්නේ මා සමග හලෙලූයා එතන තමයි මට ජයග්‍රහණය අතීතයේ එක තැනයි උන්වහන්සේ කිව්වේ මතක තියාගන්න කියලා ඔක්කොම මතක කරලා දාන්න ඔක්කොම අමතක කරලා දාන්න ඔබගේ පාපයත් අමතක කරලා දාන්න සාපයත් අමතක කරලා දාන්න ඒකට හේතුව ඒවා ඔක්කොම ගිලගත්තා කල්වරිය හලෙලූයා වර්ග මග දියන්න සිහි වෙනවා ඔබ මාසුව කළ දවස මට සිහි වෙනවා ඔබ මට හඬ ගැසු මොහොත මට සිහි වෙනවා ඔබ මාවෙන් කළ දවස සිහි වෙන හැම මොහොතක්
ඔබ හට මහීම මට සිහි වෙනවා මට සිහි වෙනවා සුරැකු දවස මට සිහි වෙනවා ඔබ මට ලං වූ මොහොත මට සිහි වෙනවා ඔබගේ සෙනේ අස්මහිම සිහි වෙන හැම මොහොතක් ඔබ හට මහිමය ජේසුනි ඔබ මගේ සුවය වුනි අතසවල ගායනා කරන් ජේසුනි ඔබ මගේ සතුට වුනි ජේසුනි ඔබ මගේ සෙවන වුනි ආදරයෙන් මගේ හද පුරවා ආදරයෙන් මගේ හද ජේසුනි ජේසුනි ඔබ මගේ සුවය වුනි ජේසුනි ඔබ මගේ සතුට වුනි ජේසුනි ඔබ මගේ සෙවන වුනි ආදරයෙන් මගේ ස්වන්න හැම කෙනෙක්ම මේ දේවාභිමුඛේ මේ ලස්සන දේවාභිමුඛේ ඒ දෙවියන් වහන්සේගේ හුස්ම ඒ දෙවියන් වහන්සේගේ ආලේපේ හුස්ම ඔබ නැවත නැවත ආශ්වාස කරන්න ස්වාමින් වහන්සේ ඔබව පුරවනවා ඒ බලයෙන් දෙවියන් වහන්සේ පුරවනවා මේ අභිමුඛේ තියෙන බලයෙන් හලෙලූයා උන්වහන්සේ කිව්වේ එකයි දෙදෙනෙක් ජේසුස් වහන්සේගේ නාමයෙන් රැස් වෙනවාද ඒ ස්ථානයේ මම ඉන්නට යනවා ඒ විතරක් නෙමෙයි මේ ස්ථානයේ ඔබ යම් දෙයක් බඳිනවද ඒක ස්වර්ගීය රාජ්‍ය බඳින්න ලබනවා ඔබ යම් දෙයක් නිදහස් කරනවද ඒක ස්වර්ග රාජ්‍ය නිදහස් කරනු ලබනවා අපි අද සැවම එක් වෙලා එකමුතු වෙලා එක්සිත් වෙලා බලෙන් නෙමෙයි බලෙන් නෙමෙයි ශක්තියෙන් නෙමෙයි නමුත් දෙවියන් වහන්සේගේ ආත්මෙන් හැමදේම සිද්ධ වෙනවා කියා විශ්වාස කරගෙන ආත්මයන් වහන්සේට ඉඩ දෙමු අප තුළ ක්‍රියා කරන්නට අපි තප්පර 30ක් নমস্কার කරමු අතෝසවල තප්පරයක් නමස්කාර කරන්න අතවසවලා කියන්න ඔබගේම වචන වලින් උන්වහන්සේට ආදරේ කියලා ඔබගේම වචන වලින් කියන්න උන්වහන්සේට ආදරේ කියලා මගේ දෑත්වසව ඔබ කියන්න දෙවියන් වහන්සේට ඒ දෙවියන් වහන්සේට කියන්න ස්වාමිනී මගේ මුළු හදවතින් මම ඔබට ප්‍රේම කරනවා මගේ මුළු හදවතින්ම මගේ මුළු බුද්ධියෙන්ම මගේ මුළු ශක්තියෙන්ම මම ඔබ වහන්සේට ප්‍රේම කරනවා ස්තුති ඔබ මගේ ස්ථානය ගත්ත නිසා స్తుతి ඔබගේ ඔබ මගේ පාපයට සමාව දුන් නිසා స్తుతి ඔබගේ උත්තාන වූ බලය මා තුල ක්‍රියා කරන නිසා స్తుతి ඔබ මාර්ග මට සමතලා කරලා තිබෙන නිසා స్తుతి ස්වාමීනි ඔබ වහන්සේ මාව මට මඟ පෙන්වන නිසා స్తుతి ශුද්ධාත්මයන් වහන්සේ ඔබ මා තුල ජීවත් වෙන නිසා స్తుతి ස්වාමීනි ඔබ වහන්සේ මා පවිත්‍ර කරමින් පවතින නිසා స్తుతి මාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ කරමින් පරිවර්තනය කරමින් පවතින නිසා ඔබට හැම ගෞරවයක්ම හැම මහිමයක්ම වේවා මගේ දෑත් ඔසවා ඔබව නම දින්නේ මි
මගේ හදවත පතුලෙන් ඔබේ ගුණ ගයන්නේ මි මගේ දැත් ඔසවා ඔබව නම දින්නේ මි මගේ හදවත පතුලෙන් ඔබේ ගුණ ගයන්නේ මි සමිදේ ඔබේ ස්පර්ශය මට දැන් දැනෙනවාය ගින්නක් සේ මා තුල පැතිරයයි නිරතුරු ඔබ මා තුල රජ කරයි රජ කරයි රජ කරයි සමිදේ ඔබ මා තුල රජ කරයි කරුණා කර දේවාභිමුඛේ වාඩි වෙන්න ඉතාමත්ම සන්තෝෂ දවසක් අද ඉතාමත්ම වාසනාවන්ත දවසක් අද දෙවියන් වහන්සේගේ අනර්ග සැලසුම ඉටු වෙච්ච දවසක් අද දෙවියන් වහන්සේ අප මැදට ගෙනත් තිබෙනවා ඉතාමත්ම ආලේපලත් ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ ඔහුටම එලිදරව් කර තිබෙන ඒ ලංකාවේ ගම්පොළ ලයිට් හවුස් සේවයේ ඒ සේවක පාස්ටර් ජේකබ් රත්නම් අපට දෙවියන් වහන්සේ මේ ස්ථානයට ගෙනත් තිබෙනවා අපි තව වෙලා ගන්න නැතුව අපි දෙවියන් වහන්සේගේ සේවකයාට බාර දෙමු අපි ඔබව ආදරයෙන් පිළිගන්නවා පාස්ටර් බහරයාව අපි ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා දෙවියන් වහන්සේගේ පණිවිඩය අප වෙත ගෙන එන පිණිස බොහොම ස්තුතියි පාස්ටර් නෙවිල් ගොඩක් සතුටුයි අද දවස පළවෙනි වතාවට KRC සිංහල සභාවේ ඇවිත් දෙවියන් වහන්සේගේ වචනේ ගෙන දෙන්නට ස්වාමින් වහන්සේට අනර්ග අවස්ථාවක් ලබා දීලා තිබෙනවා පළවෙනි ප්‍රමුඛ ස්තුතිය දෙවියන් වහන්සේට ඒ වගේම පාස්ටර් නෙවිල් ඇතුළු පවුලේ අය නායකත්වයේ කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා බොහෝ විට ඒ අය අපි ගැන වැඩිය දන්නේ නැහැ නමුත් පුල්පිට එක ලබා දීලා දේශනා කරන්න කියලා ආරාධනා කරපු නිසා ස්තුතියි කියලා කියනවා හාලෙලූයා බයිබලයේ අපි පෙරලා ගමු පළවෙනි ලේකම් පොතේ 11 වෙනි පරිච්ඡේදයට අපි පෙරලා ගමු පළවෙනි ලේකම් 11 සතුටෙන්ද ඔබ සියලු දෙනා ආයතන අපි නමස්කාරය ඉතා අනර්ග කාල වේලාව ගත කරා දුබායි වල අද ඉන්ටෝන හරිම ස්ථානයේ මෙහි තමයි අද උදෑසන ආමෙන් ආයතන එන්නේ නැති අය මොනවා කරනවද දන්නේ නැහැ නමුත් මේ තමයි අපි සිටියේ යුතු ස්ථානය හල්ලෙලූයා අපි වෙඩින් එකකට ආවේ මගේ වයිෆ් ගේ අක්කගේ දූගේ වෙඩින් එකට ආවේ නමුත් අපි හිතුවේ නැහැ මෙහෙම දෙවියන් වහන්සේ අපිට දොරවල් විවෘත කරයි කියලා අනර්ග ලෙස ස්වාමින් වහන්සේ මේ අවස්ථාවන් දුන මේ සතිය තුල නොයිකුත් සභාවන් වලට ගිහිලා දේව වචනේ ලබා දෙන්නට ඒ වගේම අපි ඉරිදා රාත්‍රියේ නැවත අපි ශ්‍රී ලංකාව අපේ ගමට අපි යනවෝ ගොඩ දෙනෙක් කැමති ඇති ගම් වලට යන්න නේද ඕගලංගේ රාජ්‍යයට දේශයට නේද මොනවද වෙන්නේ කියලා බලන්න පළවෙනි ලේකම් පොතේ 11 වෙනි පරිච්ඡේදේ පෙරලා ගත්තද ලේකම් පොත කියන්නේ ලේකම් වරුන්ට විතර නෙවෙයි අපටත් පුළුවන් මේ වචනේ කියවලා ඉගෙන ගන්නට හල්ලෙලූයා ඊයේ දවසේ මම මේ පුංචි සාක්ෂියත් මම කියන්න ඕනේ ඊයේ දවසේ පාස්ටර් ඩිල්ව මුණ ගැහෙන අවස්ථාව හම්බ වුණා ඔබතුමා තමයි මේ පාර කපලා දුන්නේ නේද අවුරුදු 40කට පස්සේ ඔහු මුණ ගැහුණේ ඔහු ගැළවීම ලබන්නට ඉස්සලා අපි බයිබල් ස්කෝලේ ඉන්න කාලේ ඔහු මුණ ගැහිලා කතා කරලා යාත්‍නා කරලා ඔහු පාස්ටර් ඩිල් ඒ කාලේ ඉංජිනේරින් ෆයිනල් ඉයර් ස්ටූඩන්ට් විශ්වවිද්‍යාලේ පෙරදෙනි විශ්වවිද්‍යාලේ අනම් වෙලාවේදී අපි උදේ ගිහිලා ඔහුත් එක්ක යාත්‍නා කරනවා හොඳ කෙනෙක් එයා ඒ කාලේ ඇත්තටම හැබැයි මම ගොඩක් සතුටු වෙනවා ඊයේ දවසේ මම හිතන බොහෝ දෙනෙකුට ඒ අවස්ථාව නැහැ පැයක්ට වැඩි කාලයක් වාඩි වෙලා කතා බහ කරලා අමතක නැහැ ඔහුට ඒ කාලේ සිදුවීම් දෙවියන් වහන්සේට ස්තුතියිත අනර්ග අනර්ග සේවාවන් දෙවියන් වහන්සේ දීලා මේ මැද පෙරදිග මිඩ් ඊස්ට් එකේ දෙවියන් වහන්සේ ඔසවලා ඉත අනර්ග සේවාවක් ඔබ සියලු දෙනාට කරන්ට
මේ සහෝදර සහෝදරයන් සමග එක්සිත්ව ඉදිරියට දෙවියන් වහන්සේ බලවත් සේවාවන් දේව රාජ්‍යයේ පොඩි ඩෙන්ට් එකක් මේ ප්‍රදේශය ඇති කරන්න නේද පොඩි ඇක්සිඩන්ට් එකක් මේ ප්‍රදේශය ඇති කරන්න ඕනේ සබාව නේද ඒ තැනට තමයි අපි එන්නේ අද උදෑසන දෙවියන් වහන්සේට ස්තුති වේවා එන්ට ලංකාවට ආව ගම්පල පැත්තේ ඇවිත් යන්න කියලා අපි ආරාධනා කරනවා පාස්ටර් නෙවිල් අවුරුදු 15කට ඉස්සෙල්ලා අපි යූත් කැම්ප් එකක් කරනවා විනර්ස් කියලා කවුරුත් දන්නවද විනර්ස් කියලා කවුරු හරි ඉන්නවා එක්කෙනෙක් වයසක එක්කෙනෙක් ආ ඔයාව දන්නවා වෙන කවුරුත් පාස්ටර් නෙවිල් අවුරුදු 15කට ඉස්සර ඇවිල්ලා විනර්ස් කඳුරේ දේව වචන ගෙනාව සිස්ටර් ඩෝනන්තාව කණ්ඩායම කවනේ මතකයි ඕකේ සෝ දෙවියන් වහන්සේට ස්තුති වේවා පළවෙනි ලේකම් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 22 ඉඳලා 25 22 ඉඳලා 25 අපි එක් වතාවක් කියවලා ඉන්පස්සේ ඉක්මනින් ස්වාමින් වහන්සේ අද දවස් අපට දී තිබෙනව පණිවිඩය කුමක්ද කියලා අපි බලමු ඇස් වසා ඉස හොසව අපි යාඥා කරමු ආදරණීය දේව පියාණනි ඉත අනර්ග සිකුරාදා උදෑසනක් අපට දීලා තිබෙන අපට නම් ඉරිදාව ඉක්මන් කරලා සිකුරාදා දවසම අපට දීලා තියෙනවා දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ස්තුති ඔබගේ අසීමිත ප්‍රේමය ඔබගේ කරුණාව දේව වචනය නිසා අපව ගලවගෙන ස්වාමිනේ අප මේ මාර්ගේ මේ ගමනේ අපි ඉදිරියට බලවත් වේ යා යුතුයි කියලා අපව තෝරාගත් නිසා මේ ස්ථානයේ ඉන්නා වූ සෑම සහෝදර සහෝදරයන් දෙවියන් වහන්සේගේ වචනයට අපි යටහත්ව බාර කරනවා අලුතෙන් කවුරු හරි අවිත් ඉන්නවා නම් පියාණනි මේ වචනෙන් ඔහුන්ව ඔවුන්ගේ හදවත් ආත්මය අත්පත් කරගන්න කියලා මයිල්ලුම් කරනවා ස්තුති දේව පියාණනි යටහත්ව දේව වචනයට යටහත්ව අප බාර කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමෙන් ආමෙන් 22 වෙනි පදේ කියනවා බලවත් ක්‍රියාවල් කළා වූ කබ්ෂේල්හි වික්‍රමාන්විත මිනිසෙකුගේ පුත්‍ර වූ යෙහෝයාදාගේ පුත්‍රයා වන බෙනායා නම් දෙකක් සඳහන් වෙනවා නේද පළවෙනි නාමේ තමයි යෙහෝයාදා ඉංග්‍රීසියෙන් කියන ජෙහොයිදා කියලා මම ජෙහොයිදා කියලා කියන්නේ නැහැ ලේසි සිංහලෙන් පොඩ්ඩක් පැටලෙනවා දිව පැටලෙනවා යෙහෝයාදාගේ පුත්‍රයා යෙහොයිදා දෙවෙනි පුත්‍රයාගේ එයාගේ පුත්‍රයාගේ නම තමයි බෙනායා නම් දෙකක් තියෙනවා මට පේනවා දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙක් 80ක් විතර දරුවන් බිහි කරන්න පුළුවන් අය ඉන්නේ මෙතන නේද ඔයගොල්ලෝ නම් හොයනව නේද මේ තියෙන නම් දෙකක් කැමතිද බෙනායා කියන නම නම් කැමති වෙයි යෙහොයිදා කියලා පුතාට ඉස්කෝලේ ගිය වෙලාවේ කියන එක අමාරු වෙයි විහිළුවක් වෙයි නේද යෙහොයිදා ගේ පුතා වන බෙනායා මෝවාබ්හි මේ බෙනායා කියන එක්කෙනා ඉතා බලවත් ක්‍රියාවල් වික්‍රමාන්විත කාර්යයන් තුනක් කරා කියලා කියා තිබෙනවා පළවෙනි දේ තමයි මෝවාබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේය දෙවෙනි කාර්යය ඔහු හිම වැටෙන දවසකදී බැස්ස ගොස් හිම වැටෙන දවස ගෙදරින් පිට වෙලා බැහැලා ගිහිල්ලා වලක් ඇතුලේහි සිංහේකුත් මැරුවේය සිංහයාව එලවගෙන ගිහිල්ලා මරනවා තුන්වෙනි කාර්යය ඔහු පස් රියනක් උස ඇති ලොකු මිනිසෙකු මිසරයෙකුත් මැරිය මිසරයාගේ අතේ වියන දණ්ඩක් වෙනි හෙල්ලයක් තිබුණේ ලයිට් පෝස්ට් එකක් වගේ ලොකු කණුවක් ඔහුගේ අතේ තිබුණේ ඔහු පොල්ලක් ඇතුව මිසරයා ළඟට ගොස් ඔහුගේ හතින් හෙල්ලය උදුරා ඔහුගේම එල්ලෙන් ඔහු මරා දැමුවේය යෙහෝදාගේ පුත්‍ර වූ බෙනායා මේ දේවල් කොට බලවන්තයන් තුන්දෙනා අතරේ නාමයක් ලැබුවේය ඔහු ඒ 30 දෙනාට වඩා ගරුතර කෙනෙක් විය එනමුත් ඔහු පළවෙනි තුන්දෙනාගේ ගණනට පැමිණුනේ නැත පොඩි ඩිමෝෂන් එකක් නමුත් දාවිත් තමාගේ මුර සමුදාව කෙරෙහි ඔහු පත් කළේය සිකුරාදා දවසේ සිකුරාදා නෙවෙයි මට ඉරිදා සිකුරාදා කියලා හිතෙන් බයිබල් ස්ටඩි වෙලාවේ ගිය සතිය ආවන නං දෙකක් ඔනීසිමස් පිලමෝන් කියලා අපි ඇවනේ මම නං එක්ක සෙල්ලම් කරන එක්කනේ නෙවෙයි පුද්ගලයන් බයිබලේ ඉන්න පුද්ගලයන් වගේ අපි විය යුතුයි ආමෙන් වික්
වික්‍රමාන්විත පුද්ගලයන් විය යුතුයි. ඒ තැනට තමයි දෙවියන් වහන්සේ අපව තෝරාගෙන අපිව අඬගහලා ඒ තැනට අපව පත් කරමින් ඔබ මෙහි සිටියත් ඔබ රස්සාවන් කරත් සේවය කරත් දෙවියන් වහන්සේගේ යම් සලස්මයක් පරමාර්ථයක් පර්පස් ඔබ්ජෙක්ටිව් දෙවියන් වහන්සේගේ ඉලක්කයක් ඔබ මා කෙරෙහි තියෙනවා. ලංකාව හිටියත් ලෝකේ ඕනම තැනක අපි ජීවත් වුණත් ස්වාමින් වහන්සේ අපව තෝරාගන්නේ ගැලවීමට ඔහු අපව අත්පත් කරගන්නේ ඇතුළත් කරන්නේ කල්වාරියට ගේන්නේ අපේ පව්වලට අපිට සමාව දෙන්නේ ශුද්ධාත්මෙන් පූර්ණ කරන්නේ පළදරන්ට දීමනාවල් වලින් අපව පූර්ණ කරන්නේ බලවන්තුන් හැටියට වික්‍රමාන්විත ක්‍රියාවන් වලින් අපි යදී සිටිය යුතුයි. එවැනි දේව දාස දාසීන් ඔබ ඉදිරියේ සිටිනවා මෙහි. ඒ නිසා තමයි අද ඔබ මෙහි ඇවිල්ලා දෙවියන් වහන්සේව නමස්කාර කරන්නේ. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඒ තැනට අපි පැමිණෙන්නට අවශ්‍යයි. මෙහිදී අපි දකිනවා පුද්ගලයන් දෙන්නෙක්, තාත්තා පුතා, මරු ඩබලක්. තාත්තයි පුතයි. තාත්තගේ නම ඇවිල්ලා ජෙහොයිදා. තාත්තගේ නමේ තේරුම මොකක්ද දන්නවද? තාත්තගේ නමේ තේරුම ඇවිල්ලා God's thoughts. දෙවියන් වහන්සේගේ සිතුවිලි. Hallelujah. දෙවියන් වහන්සේගේ මනස, දෙවියන් වහන්සේගේ සලස්මය, දෙවියන් වහන්සේගේ පරමාර්ථය. කැමතිද එහෙම තාත්තා කෙනෙක් වෙන්න? සමහර තාත්තලා ගැන ඔහොම කියන්න බෑ නේද? සොත් එකේස්ලා ඉන්නේ සමහර කට ක්‍රිස්තියානි වුණාන් පස්සේ වෙනස් වෙන්න, කම්මැලි කමෙන් එළියට එන්න. දැන් ඔබ නැගිටින්නට අවශ්‍යයි. යෙහොයිදා කියන එක්කෙනාගේ නමේ තේරුම තමයි දෙවියන් වහන්සේගේ සිතුවිලි වලින් පිරුණු කෙනා. Hallelujah. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යොහන් 1:1 කියා තිබෙන වාක්‍යානෝ සිටිසේක, පියානන් සමග සිටිසේක, වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටිසේ. වාක්‍යානෝ, වාක්‍යානෝ කියන වෙලාවේ අපි ග්‍රීක භාෂාව අපි දකිනේ ඒ ඇවිල්ලා ලෝගොස් කියන වචනේ. මම හිතන්නේ ඒක කවුරුත් දන්නවා. ලෝගොස්, ලෝගොස් කියන වචනේ තේරුම තමයි දෙවියන් වහන්සේගේ සිතුවිලි. හලලූයා. අපි පියවරුන් හැටියට, ආත්මික නායකයන් හැටියට අපේ නිවස්වල, අපේ යාළු මිත්‍රයන් අතරතුර, අපේ සභාවන් වල, අපේ සේවාවන් වල ස්වාමින් වහන්සේගේ සිතුවිලි වලින් පිරුණු පුද්ගලයන් විය යුතුයි. ආමෙන්. අපට ගොඩක් ප්ලෑන්ස් තියෙනවා ලෝකේ තියෙනවා. මනුෂ්‍යයන්ගේ අදහස්, ඔපිනියන්ස්, ඐඩියාස් ඔක්කොම පිරුණු මනුෂ්‍යයන් ලෝකයක අපි ජීවත් වෙන්නේ. දේශපාලන පක්ෂයන් තියෙන, අපට ඕන කෙනෙකුට ඡන්ද දාන්න අයිතියක් තියෙන, ඔය ඔක්කොම තිබුණාට ඒ සියලු දෙයට වඩා උතුම්ම දේ, උතුම්ම දේ, අවශ්‍යම දේ, ප්‍රමුඛත්වය ගත යුතු දේ තමයි දෙවියන් වහන්සේගේ සිතුවිලින් වලින් පිරුණු මනුෂ්‍යයන් විය යුතුයි. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ අපට මේ දේව වචනය අපට ලබා දීලා තිබෙන්නේ. හලලූයා. මේ දෙවියන් වහන්සේගේ සිතුවිලි, දෙවියන් වහන්සේගේ හදවත. ඒ නිසා තමයි ජෙහොයිදා කියන තාත්තා කෙනෙකුට බෙනායා කියන පුත්‍රයෙක් සිටියා. බෙනායා කියන එක්කෙනාගේ තේරුම මොකද්ද? බෙනායා කියන එක්කෙනගේ තේරුම ඇවිල්ලා God builds. දෙවියන් වහන්සේ ගොඩනගනවා. හලලූයා. සිතුවිලි තිබ්බට මදි, ප්ලෑන් තිබ්බට මදි, බ්ලූ ප්‍රින්ට් එකක් තිබුණාට මදි, ඕක ක්‍රියාත්මක කරන්න ඕනේ. We have to execute that plan. Hallelujah. අපි ඒක කරන්නට අවශ්‍යයි, ක්‍රියාත්මක කරවන්නට අවශ්‍යයි. බෙනාය මොනවද කරේ? හොඳම තාත්තා කෙනෙක් ඔහුට හිටියේ. දෙවියන් වහන්සේ ගැන දන්න කෙනෙක්, දෙවියන් වහන්සේගේ හදවත් අදහස් වලින් පිරුණු කෙනා. දෙවියන් වහන්සේ කොයි පැත්තද බලන්නේ? දෙවියන් වහන්සේ කැමති දේ කුමක්ද? ওই දේවල් අඳුනගෙන සිටියව පුද්ගලයා. හරි. ඉතින් පුතා මොනවද කරන්නේ? තාත්තා කියන දේ මම කරන්නට ඕනේ. පියාණන් වහන්සේ කිව්ව දේ, පියාණන් වහන්සේ මඟ පෙන්වූ දේ, පියාණන් වහන්සේගේ කැමැත්ත, පියාණන් වහන්සේ කිව්ව මේ ලෝකයට මම ආදරේ, මම ප්‍රේම කරනවා කියලා. යේසුස් වහන්සේ මොනවද කිව්වේ? ඒ ආදරේ මම ගෙනියනවා ලෝකයට කියලා. මෙන්න ප්‍රතිඵල, මෙන්න ප්‍රතිඵල. කුරුසිය ඒ ස්වර්ගයේ කුමන්ත්‍රණ නෙවෙයි, සලස්මයක්. යක්ෂයාට විරුද්ධව කුමන්ත්‍රණක් තමයි. හලලූයා. බලන්න, යහපත් සිටුවිලිත් එක්ක අපි දෙවියන් වහන්සේගේ වැඩේ අපි යෙදී සිටින්නට අවශ්‍යයි. ආමෙන්. හලලූයා. බෙනායා. So God's thoughts and God builds. මරු ඩබලනේ. දෙවියන් වහන්සේට ස්තුති වේවා. එක්කෝ ඔබ යෙහොයිදා වෙන්න ඕනේ, නැත්තම්
කැමති නෑ වගේ හරි හරි දෙවියන් වහන්සේ මාර්ගය ඔබව ගෙන යනවා ඇති දෙවියන් වහන්සේට ස්තුතිය දැන් මේ බිනාය මොනවද කරේ කියලා බලමු බිනාය පළවෙනි දේ තමයි මෝවාභි අරියල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේය මම පොඩක් ඒක විපරම් කරලා ආරංචි කරලා බැලුවා ඇත්තටම දෙන්නෙක් නෙවෙයි මෝවාභි ඔහුන්ගේ බැටැලියන් දෙකක් ඒ කියන්නේ හමුදා කඳවුරු දෙකක් ඔහු විනාශ කරා කියලා කියා තිබෙනේ දෙන්නෙක් නෙවෙයි දෙන්නෙක් මරණක ලේසිනේ නමුත් ඔහු ඇවිල්ලා බැටැලියන් දෙකක් විනාශ කරා තනි පුද්ගලෙක් හල්ලෙලූයා වික්‍රමාන්විත ක්‍රියාවල් කරන්නා වූ පුද්ගලයන් හැටියට අපි පත් වෙන්නට අවශ්‍යයි ආමෙන් නිකම් ආඩි වෙලා ඉඳලා හරියන්නේ නැහැ හැමදාම ඇවිල්ලා ආශිර්වාද ලබාගෙන යන්නේක මදි ආයිබෝවන් ආශිර්වාද කරන්නේ දෙවියන් වහන්සේ අපව අන් අයට ආශිර්වාදයක් වෙනු පිණිස අන් මනුෂ්‍යයන් දකින්නට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ බලය අපේ ජීවිතයන් තුලින් අපේ හැසිරීම තුලින් ඵල දැරීමෙන් අපි දීමනාවන් වලින් ක්‍රියාත්මක වෙමින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කල්වාරියේ දුන්නු ඒ ජයග්‍රහණයන් අත්පත් කරගෙන දැන් ඒ ජය යේසුස්ගේ නාමයෙන් ප්‍රකාශ කිරීමෙන් හල්ලෙලූයා වික්‍රමාන්විත පුද්ගලයන් වෙන්නේ කොහොමද කියලා තමයි අපි බලන්න යන්නේ අපි ක්‍රියා තුන ඉක්මනින් බලලා යමු දෙවෙනි එක තමයි හිම වැටෙන දවසකදී බැසගොස් වලක් ඇතුලේහි සිංහෙහෙකුත් මැරුවේය සාමාන්‍යයෙන් සිංහයාන එළවගෙන යන්නේ බෙනා මොනවද කරන්නේ සිංහයා එනකම් බලාගෙන ඉන්නවා වරෙන්කෝ මේ වතාව ඔව් කියනවා සිංහයා මොනවද කියන්නේ අපෝ බෙනායක ගෙදර නම් යන්න බෑ බෙනාය දැක්ක ගමන් සිංහයා වෙවුලනවා හිම වැටෙන දවස ඒ කියන්නේ එළියට බහින්නේ නැහැ අමාරුයි සීතයි ඇඳුම් දාගන්න තෝනේ තොප්පි දාගෙන ඔහෙම එළියට යන්න ඕනේ නමුත් බෙනාය මොනවද කරන්නේ අද තමයි මගේ දවස ජය අත්පත් කරගන්න දවස ඒ සිංහයාව එළවගෙන යනවා සිංහයා ගිහිල්ලා හැංගෙනවා වලක ගිහිල්ලා ඔව් හැංගිලා ඉන්න වෙලාවේදී බෙනාය කිව්වනේ හා කොටු වෙලානේ ඉන්නේ ඔතනම ඉඳලා මැරියන් කිව්වනේ ඔහුත් ඒ වලේ වලට පැනලා ඔහුත් එක්ක යුද කරලා ඔහුව මරා දමනවා ආමෙන් හල්ලෙලූයා කැමතිද සිංහයන් මේ කරපොත්තෝ දැක්කම බය වෙන අය ඉන්නේ නේද ඔරෙක් කැවිලා ගෙදර තට්ටු කරන වෙලාවේ හෝ දොරක් හරි ජනේලයක් හරි කඩනකොට ස්වාමි පුරුෂයා කියනවලු අනේ ඩාලින් ගිහලා බලන්චකෝ කවුද ඇවිල්ලා කියලා වයිෆ් ව ඉස්සරහාට යවලා මිනිස්සුන් නගිනවා පල්ලෙහාට කොහෙද ඇඳ යට එහෙමද අපි ජීවත් වෙන්න කැමති දෙවියන් වහන්සේ අපව තෝරාගත්තේ මෙහෙමද බය නොවන්න 363 වතාවකට වැඩිය බයිබලයේ දෙවියන් වහන්සේ අපට කියා තිබෙනවා බය නොවන්න දවසකට සැරයක් ඒ පිල් එක ගන්න ඕනේ බය නොවන්න හල්ලෙලූයා ඔහු ඒ සිංහයව මරා දැමුවා තුන් වෙනුවෙන් ඔහු පස් වියනක් උස ඇති ලොකු මිනිසෙකු මිස්රේකුත් මැරිය මිස්රේ කියන්නේ ඊජිප්තුවෙන් මේ පොඩ ළඟයි නේද ඊජිප්තුව පොඩ දකුණට ගිහිලා යහට ඇරුණා නම් මිස්රේ මිනිසෙක් ඔහුගේ අතේ වියන දණ්ඩක් වැනි හෙල්ලයක් තිබුණේ ඔහු පොල්ලක් ඇතුව මිස්රයා ළඟට ගොස් පුංචි කෝට්ටක් පොල්ලක් තියාගෙන ඉන්නේ එයා ළඟ මහ පොරක් ලොකු කණුවක් තියාගෙන ඉන්නවා වරෙන්කෝ හරියට ගෝලියත් වගේ එයා මෙයාගේ උසත් බලන වෙලාවේ හරියට ගෝලියත්ගේ සයිස් එක එක්කෙනෙක් තමයි මෙයා මොනවද කියන්නේ ඔහුගේ අතින් හෙල්ලය උදුරාගෙන ඔහුගේම එල්ලෙන් ඔහු මරා දැමුවේය හල්ලෙලූයා මම කැමති මේකට ඇයි දන්නවද මෙතන ආරම්භයේදීම කියා තිබෙනවා බලවත් ක්‍රියාවල් කළා වූ කප්ෂේලි වික්‍රමාන්විත මිනිසෙක් වික්‍රමාන්විත කියන වෙලාවේදී සටන්කාමී පුද්ගලෙක් නිකං ජය සමරන්නේ නැහැ නිකං අපුඩි ගහන්නේ නැහැ ඔහු අපුඩි ගහනවා නම් කෑ ගහනවා නම් ඔහු යුද්ධේ සටන් කරලා තමයි අන්තිමට ඔහු කියන ජය වේවා ඕ හල්ලෙලූයා මොන හරි දෙකෙන් එකක් කියන්න පුළුවන් වෙන්න ඕනේ නේ කට්ටියට නේද සමහර කය ජය වේවා කියේ අනිත් අය කාලයකට ඉස්සෙල්ලා වික්‍රමාන්විත ක්‍රියාවල් කරන්නා වූ පුද්ගලයන් අභීත දිරිමත් බලවත් පුද්ගලෙක්
අන්න ඒ තැනට අපි එන්නට ඕනේ සහෝදර සහෝදරයන්. ඉන්පස්සේ 24 ඉඳලා 25 අපි කියවලා බලුවා නම් යෙහෝයදාගේ පුත්‍ර වූ බෙනායා මේ දේවල් කරලා බලවන්තයන් තුන්දෙනා අතරේ බලවන්තයන් මේ දාවිත්තුමාව මෙතන සම්බන්ධ කරලා කියන්නේ බලවන්තයන් තුන්දෙනා අතරේ දාවිත්ගේ කිට්ටුම අර PhD වගේ සෙට් එකේ ඉන්නේ කිට්ටුම තුන්දෙනා අතරේ නාමයක් ලැබුවේය ඒ තුන්දෙනා ළඟ යන්න බෑ තුන්දෙනා ළඟ යන්න සුදුසුකම් එයාට නැහැ මෙයා ඇවිල්ලා දාවිත්ගේ PhD කණ්ඩායමට අයිති නැහැ නුත් ඒ තුන්දෙනා ළඟට යන්න බැරි වුණත් ඔහුන් අතරේ නාමයක් ලැබුවේය හලලු නමක් හම්බ වුණා ගොඩ වෙලාවද අපි ඕකටනේ අපි රණ්ඩු වෙන්නේ මට නමක් නැහැනේ බං මාව පිළිගන්නේ නැහැනේ බං මාව ප්‍රතික්ෂේප කරනවනේ ඇයි මාව අයින් කරලා තියෙන්නේ ඇයි මම කොන් වෙලා ඇයි මම තනි වෙලා ඉන්නේ කියලා බයිබලේ කියනවා ඔබ වික්‍රමාන්විත දේවල් කරනකොට එහෙ ඇප්ලිකේෂන් නැතිව තියෙන වෙලාවේදීත් ස්වාමින් වහන්සේ ඔබව ඔසවයි හලලුයා දෙවන් වහන්සේට ස්තුතිය දෙවැනි එක තමයි ඔහු ඒ 30 දෙනාට වඩා ගරුතර කෙනෙක් විය දෙවන් වහන්සේට ස්තුතිය වේවා 3 දෙනා 30 දෙනා දන්නවනේ තිසෙල්ලන් අපේ රටේ તો ඔක්කොම තියනනේ කාරුයි ජීප්ුයි ඩිෆෙන්ඩරුයි සුදුයි කළුයි කාරුයි වෑනු ඔක්කොම 30 දෙනායි 3 දෙනායි පාර යන්න බයයි මෙහෙම නෑනේ නේද මෙතන මොනවද තියෙන්නේ 30 දෙනා අතරේ ඔහුට ගෞරවයක් තිබුණා කියලා කියන්න තිබෙන. ඔබට ගෞරවය ඕනේද? ඔබට නමක් ඕනේද? ඔබට තැනක් ඕනේද? 30 තැන් පුරවන්ට බැරි ඔබ සිටිනවාද? දෙවියන් වහන්සේ ඔබ අනිවාර්යෙන් ඔසවයි. හැබැයි කොන්දේසි තියෙනවා. කොන්දේසි තියෙනවා. ඒ කොන්දේසි අනු අපි ජීවත් වෙනවා නම් ස්වාමින් වහන්සේ අපට ප්‍රේම කරනවා. අපට ගැළවීම ලබා දීලා තිබෙනවා බලය ලබා දීලා තිබෙනවා අපට අවශ්‍ය සියලු දේ සපයා තිබෙනවා දැන් ඉතින් ඒ වැඩේ යෙදෙන වෙලාවේදී යම් මිලක් අපි ගෙවන්නට අවශ්‍යයි යම් මිලක් අපි ගෙවන්නට අවශ්‍යයි ඕකේ තුන්වෙනි කාර්යය අපි දකිනවා ඒ නුමුත් ඔහු පළවෙනි තුන්දෙනාගේ ගණනට පැමිණුනේ නැත දාවිඩ් තමගේ මුර සමුදාව කෙරෙහි ඔහු පත් කළේය ඒ කියන්නේ හිස්තන් තිබුණේ නැහැ. වේකන්සි තිබුණේ නැහැ. ගොඩ වෙලාවදී එහෙම නේද අපි මූණ දෙන්නේ. ජොබ් එකක් ඕනේ උසස් වීම ඕනේ. හැබැයි ඒ තැනට යන්න වේකන්සි එකක් නැහැ. වේකන්සි එකක් නැති ස්ථානයේ දෙවියන් වහන්සේට පුළුවන් ආශ්චර්යමත් ක්‍රියාවක් කරන්නට. ආමෙන්. සමහරක් ඔබ අතර වාඩි වෙලා ඉන්න අය ඒ ආශ්චර්යමත් ක්‍රියාවන් ඔබගේ ජීවිතේ සිදුවෙන්න ඕනේ කියලා ආශාවෙන් සිටින්නේ. අද ස්වාමින් වහන්සේ ඔබට කියන්නේ බෙනායා වගේ ක්‍රියාත්මක වෙන්න. පළවෙනි දේ තමයි ස්වාමින් වහන්සේගේ සිතුවිලි, ස්වාමින් වහන්සේගේ අදහස්, ස්වාමින් වහන්සේගේ හෘද ස්පන්දනයට ලං වෙන්න, සවන් දෙන්න, කිට්ටු වෙන්න ස්වාමින් වහන්සේව සොයන්ට ස්වාමින් වහන්සේගේ නාමය ඔසවන්න ස්වාමින් වහන්සේගේ නාමයේ ජීවනය ලබා ගන්නට අලුත් අත්දැකීමක් තුලින් එන්න කියලා ස්වාමින් වහන්සේ ඔබව ආරාධනා කරනවා. නමුත් අඩුපාඩු තියෙනවා. අපි සාමාන්‍ය මිනිස්යන්නේ ඉක්මනින් මා කියලා අවසන් කරන්නම්. 22 වෙනි පදේ අපි දකිනවා මෝවාබි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේය. මේ මෝවාබ් කියන අය කවුද? මෝවාබ් කියන අය කවුද? මෝවාබ් කියන අය ඇවිල්ලා ගොඩක් බයිබලයේ සම්බන්ධ පුද්ගලයන් උප්පත්ති 19 වෙනි පරිච්ඡේදය අපි දකිනවා නෝවා කියන පුද්ගලයා නෝවාට දුවරුන් දෙන්නෙක් සිටියා ලෝත් දුවරුන් දෙන්නෙක් සිටියා මගේ භාර්යාව මාව හරි ගැස්සුවේ ඒකනේ කියන්නේ හරි කෙනෙක්ව විවාහ වෙන්න ඕනේ කියලා නෝවායි ලෝත්ව සම්බන්ධ කරගත්තා නම් අච්චාරුවක් වෙයි හොඳ වෙලාවේ ඇය මාව බේරගත්තා ලෝත් දුවරුන් දෙන්නෙක් හිටියා අර අමාරුම තැන් වලින් එළියට ආවන් පස්සේ මේ දුවරුන් දෙන්න කතා වෙලා කියනවා මේන් පස්සේ අපට ඉන්නේ කවුද අපට પરම්පරාව ගෙනියන්න නෑනේ මේක ඇඩල්ට්ස් ඔන්ලි කතාවක් නෙවෙයි ලොකු දුව කියනවා අද තාත්තට හොඳට බොන්න දෙන්නම් අද රාත්‍රියේ මම ඔහුත් එක්ක නිදියන්නම් ඔයා දෙවනි දවසෙන් මේ දෙන්න මෙහෙම කරලා ඉවරලා පුතුන් දෙන්නෙක් ඉපදුනා
ඒ පුතුන් දෙන්නා තමයි එක්කෙනෙක් මෝආබ් අනිත් එක්කෙනෙක් අම්මෝන්. ඒ කියන්නේ බයිබලයේ සාමාන්‍යයෙන් මෝආබ් අම්මෝන් කියන වෙලාවේදී සතුරු බලවේගයක්. හැබැයි සතුරු බලවේගය අපෙන් එලියට ආපු කෙනා තමයි. එයාව පරාජයට පත් කරන්න ඕනේ. අපෙන් එලියට ගෙන්න කෙනා තමයි කවුද? අපේම මාංශය. අපේ මාංශයේ තෘෂ්ණාව. ඒ ලෝත්ගේ දුවරුන් දෙන්නට තිබුණු අමාරුකම්. ඉක්මන් වෙන ඉක්මන් වුණ ආකාරය. ඒ මාංශයේ දැඩි ආශාව තමුන්ගේ සැලැස්මේ ඉටු කර ගන්න ඕනේ. තමුන් තමුන්ගේ પરම්පරාව ඉදිරියට ගෙන යන්න ඕනේ කියලා. මොකද උනේ කියලා බලන්න අන්තිමේට. අපේ මාංශයේ තේම තමයි. අපේ මාංශයේ ඉල්ලුම් තෘෂ්ණාව දැඩි ආශාව වලට අපි ඉක්මනින් ඉඩ දෙනවා. මේ පැතිවල ගොඩායි, මේ පැතිවල ලේසියෙන් කරන්නට පුළුවන්, ලේසියෙන් කරලා හැංගෙන්නට පුළුවන්. හැබැයි ස්වාමින් වහන්සේ අපදිය බලාගෙන ඉන්නේ මාංශයෙන් ජයගමු. වික්‍රමාන්විත ක්‍රියාවල් කරන්න ඕන නම් මාංශයේ ජයගමු. දෙවනි කාර්යය තමයි ඒ හිම වැටෙන දවස අර සිංහව පරාජයට පත් කිරීම. පළවෙනි පේත්‍රස් පොතේ පස්වෙනි පරිච්ඡේදයේ කියනවා යක්ෂයා අපව ගිලගන්ට බලාගෙන ඔබ මොබ ඇවිදිනවා. රස්තියාදු ගහගෙන ඉන්නේ යකා අපව ගිලගන්ට. අපි ඔහුව පරාජයට පත් කරන්න ඕනේ. යක්ෂයාගේ උගුල්, යක්ෂයාගේ සලස්මයන්, ඔහු කොහොමද අපව අත්පත් කරගන්නේ, ඔහුගේ රහස් ටිකකුත් අපි දැනගෙන සිටින්න ඕනේ. අපව ෆලෝ කරගෙනම ඉන්නේ ගොඩ වෙලාවට අපේ දුර්වල අවස්ථාවන් වලදී තමයි. අපේ දුර්වල අංගයන් තිබෙනවානේ. ගිය අවුරුද්දෙත් ඒකේ වැටෙනවා, මේ අවුරුද්දෙත් වැටෙනවා. නිතරම මම ඒ පාපයට වැටෙනවා. යක්ෂයා බලාගෙන ඉන්නවා ඒ ස්ථානේ අපව අල්ලන්ට. යක්ෂයාගේ සලස්මයන් අපේ ජීවිතේ පරාජයට පත් කරන්න ඕනේ. එහෙන් තමයි අපි වික්‍රමාන්විත පුද්ගලයන්. ගොඩක් අය කියන මේ ලෝකේ අල්ලන්ට යන්නේ මේ ඇතුලේ ඉන්න කෙනාව අපි පාලනයට පත් කරගන්නට අවශ්‍යයි. ඔහුගෙන් අපි ජය ගන්නට ඕනේ. තුන්වෙනියා තමයි ඒ මිසරෙන් ආපු කෙනා. මිසරෙන් ආපු කෙනා කියන්නේ බයිබලයේ මිසරය නැත්නම් ඊජිප්තුව කියන වෙලාවේදී ඊශ්‍රායල් ජනතාව අවුරුදු 400ක් වහල් කමේ ජීවත් වුණා. ලෞකික දේවල් වලට යටපත් වෙලා ජීවත් වුණා. ස්වාමින් වහන්සේ නායකයෙක් යවලා මෝසෙස් තුමාව යවලා ඔහුන්ව ගලවගත්තා. ඔහුන් ජයගත්තා. මිසරය කියන වෙලාවේදී වහල්කම, අපේ ඇබ්බැහිවීම, අපේ පුරුදු, අපේ ලෞකික ආශාවන් ලෝකයට සමානව ලෝකේ දේවල් සම්බන්ධ කරගෙන, ලෝකේ දේවල් මෙහෙම කිව්වනම් තේරෙයි, ලෝකේ දේවල් අපි මිශ්‍රණය කරගෙන යන්න හදනවා දැන් ක්‍රිස්තියානි කාර්යයන්. කමන්නේ ඕක කරාට, කමන්නේ මේක සුදුවටනේ තියෙන, ඒ නිසා අපි එකතු කරගත්තට කවුරු තරහ වුණත් කාරි නෑ කියලා වචනයට අනුකූලව අපි ජීවත් විය යුතු. ලෞකික දේවල් වලින් අපි ජය ගන්නට ඕනේ. ඔබ දන්නව නේද ඒ ඊශ්‍රායල් ජනතාව සතියකින් පොරොන්දු දේශයට ඇතුළත් වෙන්න තිබුණා. සතියකින්. හැබැයි අවුරුදු 40ක් රස්තියාදු ගෑවා එහා මෙයා. ඔබ දන්නවද ඇයි කියලා? මිසරයෙන් ඊජිප්තුවෙන් එළියට ආවත් ඊජිප්තුව ඔවුන්ගේ හදවතෙන් එළියට ගන්න බැරිව තිබුණා. ඒක අමාරු වැඩක්. ඔවුන් තව ඉල්ලුවේ මොකද? ලීක්ස් ඕනේ, සුදුලුණු ඕනේ, පරිප්පු ඕනේ, මස් ඕනේ. තවත් යන්නේ එහෙ තමයි. තවත් ඇස් යන්නේ එහෙ, ආශාවන් යන්නේ එහෙ තමයි. මාගේ සහෝදර සහෝදරයන්, නමක් ඕන නම් අපි මේ වෙනත් ජාතීන් අතර ජීවත් වෙනව මනුෂ්‍යයන්, නමක් ඕන නම්, ගරුත්වයක් ඕන නම්, අලුත් පත්වීමක් ඕන නම් වික්‍රමාන්විත පුද්ගලයන් විය යුතුයි. බෙනායාලා වෙන්නට අවශ්‍යයි. හොඳ වෙලාවට හොඳ තාත්ත කෙනෙක් බෙනායට හිටියේ. හලලූයා. යෙහොයිදා දෙවියන් වහන්සේගේ සිතුවිලි. දෙවියන් වහන්සේගේ සිතුවිලි, දෙවියන් වහන්සේගේ සලස්මයන් නැතුව අපේ ජීවිතේ කිසිම දෙයක් අපට කරන්න බෑ. ගොඩ වෙලාවට අපේ කල්පනාවන්, අපේ සලස්මයන්, අපේ මනසේ තියෙන දේ, අපේ පළපුරුදු අනුව අපි ජීවත් වෙන්න යන්නේ. මෙහි ඔබට හොඳ දේවදාස දාසින් දෙවියන් වහන්සේ දීලා තිබෙන හොඳ කාල වේලන් දීලා තිබෙන හොඳම අවස්ථාවන් ලබා දීලා තිබෙනවා. ඇත්තට මේගොල්ලන් කරන්නේ ලොකුම දේ තමයි දෙවියන් වහන්සේගේ ස්වර්ගීය දේවල් එහෙන් ගලවලා මෙහෙන් බඩ් කරන්ට හදන්නේ, ජොයින් කරලා ලබා දෙනවා. ඒගොල්ලන්
ප්‍රශංසාවෙන් යන්ට හේ නමස්කාරයෙන් යන්ට හේ දේව වචනය අහලා ඒ අනුව ක්‍රියාත්මක වෙන්න එවිට තමයි ගරුත්වය නමක් පත්වීමක් අපේ ජීවිතය අපි ලබා ගන්න. ආමෙන්. බෙනායෝ ඔබ ඉන්නවද මෙහි? ජෙහොයිදාන ඉන්නවද? පුතාලාට බලලා තාත්තලා නැත්තම් දූලාට තාත්තලා දියා බලලා කියන්න පුළුවන්ද මෙහි ඇවිල්ලා යෙහොයිදා වගේ කෙනෙක්? තාත්තලාට පුතාලා දියා බලලා කියන්න පුළුවන්ද මේ බෙනායා වගේ කෙනෙක්? තාත්තලා පුතාලා පවුල් වල අපි කැමතිනේ අපේ පුතාලා දූලා මෙහිමයි මෙහිමයි ඉන්න ඕනේ කියලා අපට තියනවා යෝධයන් දෙන්නෙකුයි යෝධයෙකුත් ඉන්නවා පුතාලා පුතාලා දෙන්න අපි කැමති මෙන්න මෙහෙම වෙන්න ඕනේ මෙහෙම යන්න ඕනේ කියලා. ඒක නිකන් වෙන්නේ නැහැ. යම් සලස්මයක් අනු දෙවියන් වහන්සේගේ ආත්මෙන් වහන්සේ කියන පරිදි සිදු වෙනවා නම් අපිට ජය ගන්න පුළුවන්. ඇස් වහලා යාත්‍නා කරන්න මා ඔබත් එක්ක එක මිනිත්තුවක් යාත්‍නා කරන්න කැමතියි. හලෙලූයා. ස්තුති දේවයන්. Thank you Jesus. Wonderful Jesus. Hallelujah. Sit ridim. Sit vedanavan. Sit bindim. Walta muna denam. Keep the neck. Swamin Mahanse. Kiyano mage situvili valin. Mage swargiya situvili valin. Swargiya vakyan valin. Numbage sita purna karagani. Hallelujah. Me vachane bije. Yahapat pulave. සරු බිමේ වැටෙනවා නම් සරු බිම වෙන්නා ඔබගේ හදවතේ හොඳම තැන ඔබ ඉඩ දෙනවා නම් ඒ හටගෙන ඵල දරනවාමයි. හලෙලූයා. මේ සෙනග බොහන්සිට බාරයි පියාණන් වහන්ස මේ ජනතාව ආශිර්වාද කරන්න කියලා මම ඉල්ලුම් කරනවා. අඩුපාඩු ප්‍රශ්න කරදර වේදනාවන් ලෙඩ රෝගයන් සුව කරන්නා වූ තැනන් වහන්සේ අද දවස අපේ ආත්මයේ තියෙන නොයෙකුත් පළුදු ඔබ වහන්සේ සුව කරන්ට මාංශයෙන් ජය දෙන්න යක්ෂයාව පරාජයට පත් කරන්ට ලෞකික දෙයින් නිදහස් වෙලා අපි ජීවත් වෙන පිණිස පියාණනි ඔබගේ ආලේපය කරුණාව දේව අභිමුඛය දේව වචනය පොරොන්දුවේ දෙවියන් වහන්සේ ගිවිසුමේ දෙවියන් වහන්සේ අපව අත්පත් කරගන්න ඒ තුලින් ගමන් කරන්ට යොමු වෙන්නට ජය අත්පත් කරගන්නට ගරුත්වය නමක් පත්වීම ඔබ වහන්සේගෙන් ලබා ගන්නට අපව යොමු කරන්ට අපව යටහත්ව ඔබ වහන්සේගේ ශුද්ධ දෑත් වලට අපි බාර කරන පියාණනි. සියලුම ගෞරවය මහිමය ස්තුතිය ප්‍රශංසාව ඔබ වහන්සේටම වේවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමෙන්. ආමෙන්. දෙවියන් වහන්සේට ස්තුති වේවා. හොඳවත් පොලසන් නාදයක් දෙන්න. හැලෙලූයා. දැන් ඔබට ගම්පොලත් සභාවක් හම්බුණා. හැලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි දේව අභිමුඛේ ඉතාමත්ම හොඳ ප්‍රශංසා නමස්කාරේ කාලයකට යොමු වුණා. ඒ වගේම අපි දෙවියන් වහන්සේගේ වචනය උතුම්ම දේ මේ සභාවේ දෙවියන් වහන්සේගේ වචනය නැත්නම් දෙවියන් වහන්සේගේ පණිවිඩය ඒ පණිවිඩය ඔබගේ හදවත්වල ඔබ බීජයක් හැටියට පැල කරගත්තා කියලා මම විශ්වාස කරනවා. ඒ අවස්ථාවේදී හරි අවස්ථාවේදී ඒ බීජය ගහක් වගේ පැලවෙන්නට යනවා. හැලෙලූයා. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමින් දෙවියන් වහන්සේගේ මන්දිරයට ගෙනාපු දේ දැන් එකතු කරමු. අපේ නමස්කාරය තව ඉදිරියට කරගෙන යන් ඔබගේ පසුම්බි වලින් ඒ මුදල් ගන්න. බයිබලේ කියනවා අපිට මුල් ඵල උන්වහන්සේගේ දේවස්ථානයට ගෙනෙන්න කියලා දසෙන් කොටස ඔතු සියල්ල රැගෙනෙන්න කියලා අපි ඒවා ඔක්කොම සතුටු සිතින් දෙන්නට යනවා දෙවියන් වහන්සේට. බයිබලේ ආසා කරන්නේ සතුටු සිතින් දෙන කෙනාව. මතක තියාගන්න ඔබගේ ද්‍රව්‍ය මෙදේට වඩා ඔබගේ මුදල් වලට වඩා දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ ඔබගේ ජීවිතයයි. දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ ඔබ හැමදාම හැම සිකුරාදාම හැම බදාදාවකම ඇවිල්ලා ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේට බාර දෙන්නටයි. ඒකයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරතුරෙන් නැත්නම් ඒ එක්කම ඔබ දෙවියන් වහන්සේගේ ඒ ද්‍රව්‍යමය දේ පවා දෙවියන් වහන්සේට දෙන්න අපි යාඥා කරන්නට යනවා. අපට මහත්සේ ප්‍රේම කරන දෙවි පියාණනි ඔබට අනේක වාරයක් ස්තුති
අපව ඔබගේ ආභිමුඛයට ගෙනාව නිසා මෙන්න ස්වාමින් වහන්ස අපි ගෙනත් තිබෙනවා ඒ දසෙන් කොටස ඒ ඔතු සියල්ල අපි ඔබ වහන්සේට ගෙනත් දෙනවා ස්වාමින් වහන්ස සතුටු සිතින් අපි විශ්වාස කරනවා අපේ අටකොට උතුරායන්ට ඔබ වහන්සේ ආශිර්වාද කරන්ට යනවායි කියා අපි විශ්වාස කරනවා ස්වාමිනේ ඔබ වහන්සේ ස්වර්ග රාජ්‍ය විවර කර අපි ආශිර්වාද කරන දෙවියන් වහන්සේ කියා 30 ගුණෙන්ද 60 ගුණෙන්ද 100 ගුණෙන්ද ඔබ වහන්සේ අපිට ආශිර්වාද කරන දෙවියන් වහන්සේ ස්වාමිනේ අපේ ඔඩක්කුවටම ඔබ වහන්සේ ඔබමින් තෙරපමින් දෙන දෙවියන් වහන්සේ නිසා අපි ඔබට ස්තුති කරනවා හැම අනුග්‍රහයකින්ම අපේ ජීවිතය පුරවන්ට ඔබ වහන්සේ පොරොන්දු වුණා ඒ හැම පොරොන්දුවක්ම සලකුණු සහ හස්කම් වලින් ස්ථිර කළ මැනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හැලෙලූයා අපි දෙවියන් වහන්සේට දෙන ගමන් අපි අහුන්කම් දෙමු අපේ නිවේදන වලට අහුන්කම් දෙමු මේ ස්වභාවයේ නිවේදන වලට අපි අහුන්කම් දෙමු අද ඔබ පළවෙනි වරට මේ ස්වභාවයට පැමිණ තිබෙනවා නම් කරුණා කරලා චුට්ටකට නැගිටින්න මේ ස්වභාවයට පළවෙනි වරට ආපු අය මේ ස්වභාවයට පළවෙනි වරට ආපු අය පොඩ්ඩකට නැගිටින්න අපි ඔබට යාඥා කරන්නට යනවා අද පළවෙනි වරට ආපු අය කරුණා කරලා නැගිටින්න අපි ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා අපි යාඥා කරන්නට යනවා දෙවියන් වහන්සේ ඔබට එළිදරව් වෙන්න කියලා ඒ දේව වචනේ තුලින් පවා දෙවියන් වහන්සේ පෙන්눔 කරා ඔබව තෝරාගෙන තිබෙනවා කියලා ඔබව ශුද්ධව ජීවත් වෙන්නට වෙන් කර තිබෙනවා ඔබ විනාශ වෙනවාට දෙවියන් වහන්සේ කැමති නැහැ නමුත් ඔබ වික්‍රමාන්විත පුද්ගලෙක් වෙනවාට තමයි දෙවියන් වහන්සේ කැමති අපි යාඥා කරමු පියාණනි ඔබට අනේක වාරයක් ස්තුති කරමින් මේ දරුවන් අපේ පවුලට එකතු කරව නිසා අපි ඔබට ස්තුති කරනවා ස්වාමින් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේ කිව්වා සභාවට සමාජිකයන් එකතු කරන්නේ ඔබ වහන්සේ කියලා ස්වාමින් වහන්සේ අපි ඔබ වහන්සේට බාර කරනවා මේ වගකීම අපිට දුන්න නිසා අපි ඔබට ස්තුති කරමින් ස්වාමින් වහන්සේ ඔවුන්ව ආත්මිකව වර්ධනය කරන්නට අපි මේ වගකීම බාරගෙන මේ මොහොතේ ඔබට ඔවුන්ගේ ජීවිත බාර කරලා කියනවා ඔවුන්ට ස්වාමින් වහන්සේ ප්‍රඥාවේ සහ එළිදරව්වේ ආත්මයක් ඔබ වහන්සේ දෙන පිණිසද හදවතේ ඇස් විවර කරන පිණිසද ඔබ වහන්සේට බාර කරනවා ජීවමාන දෙවියන් වහන්සේ ඔවුන් මුඛය අරින්නත් ප්‍රථමයෙන් ඔවුන්ට අවශ්‍ය කරන දේ දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ ඔබ ඔබගේ පුත්‍ර ජේසුස් වහන්සේව දෙමින් ඔබ හැමදේම දුන්න බව ඔවුන්ට එළිදරව් කරන්න කියලා යාඥා කරනවා ජීවමාන දෙවියන් වහන්සේ හැම සිකුරාදා දවසකම ඔවුන්ව මේ ස්ථානෙට ගේන පිණිස මේ ස්වභාවයේ තව තවත් ස්ථිර වෙන පිණිස ඔබ වහන්සේට ඔවුන්ගේ ජීවිත බාර කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හැලෙලූයා ඔබට කොලයක් දෙයි අපිට කරුණා කරලා ඔබගේ ටෙලිෆෝන් නම්බර් එක දෙන්න අපි ඔබ අමතන්නම් අපි දැනගන්නම් ඔබට ප්‍රවාහන සේවාවන් අවශ්‍යද කියලා අපි මේ එක්සත් එමිරේට් රාජ්‍යයේ ඕනෑම තැනක ඉඳලා ඔබට මේ සභාවට එන්න නොමිලේ අපි ප්‍රවාහන සේවය දෙනවා ඕනෑම තැනක ඉඳලා මේ එක්සත් එමිරේට් රාජ්‍යයේ ඔබට මේ සභාවට එන්න සිකුරාදා උදෑසන ඒ 11 මාර්ට් පටන් ගන්න ඒ සේවයට ඔබට නොමිලේ එන්න අපි ප්‍රවාහන සේවාවන් සපයනවා ඒක නිසා කරුණා කරලා ඔබගේ ටෙලිෆෝන් නම්බර් එක අපිට දෙන්න. මේ සාකාව තමයි අපේ කිංග්ස් රිවයිවල් ජාත්‍යන්තර සභාවේ ඒ පාස්ටර් දිල් කුමාගේ නායකත්වයෙන් කෙරෙන සභාවේ සිංහල සාකාවයි මේක. ඒ ඩුබායි සාකාව. ඒ විතරක් නෙමෙයි එක්සත් එමිරේට් රාජ්‍ය අපිට සාකාවන් 10ක් තියෙනවා. ඒ අබුඩාබි වල අලෙන්, ජබල් අලි, ෆුජේරා, රෝලා, ෂාජා, ඒ අජ්මාන්, උමල් කුවෙන්, රසල් කයිම හැමතැනම කිංග්ස් රිවයිවල් ජාත්‍යන්තර සභාවේ සාකාවන් තියෙනවා සභාවල් වලට යනවා නම් ඒගොල්ලන්ට යන්න දෙන්න සභාවක් නැති කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා අපිට දන්වන්න අපි ඒ අයව මේ ස්ථාන වලට ගෙන්නලා අපි දෙවියන් වහන්සේව ඒ අයට හඳුන්වා දීලා ගැලවීම ඒ අයට ප්‍රකාශ කරන්නට යනවා දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔවුන්ගේ ජීවිතේ ඉටුවන පිණිස ඒ නිසා කරුණාකරලා ඔබ දන්න කෙනෙක් ඉන්නවා නම් පල්ලි යන්න නැති කෙනෙක් ඉන්නවා නම් සභාවකට යන්න නැති කෙනෙක් ඉන්නවා නම් කරුණා කරලා අපිට දන්වන්න අපි ඒ අයට ඒ සාකාවල් වලට යන්න පාසුකම් සලස්වන්නම් සිකුරාදා සේවයේ ඇරෙන්ට අපිට තියෙන අනිත් සිංහල සේවය තමයි බදාදා ශුද්ධාත්ම පාසලේ ඒ බයිබල් පන්ති රාත්‍රී 8ට කරුණා කරලා ඔබ පැමිණෙන්න ගියසුමානේ නැත්නම් පෙරේදා පාස්ටර් රත්නම් ලස්සන ඉගැන්වීමක් කරා ඒ පිලමන් කියන පොතෙන් කරුණා කරලා ඔබ CD එක එන සුමාන වෙනකොට CD එක ලෑස්ති වෙයි ඒක නිසා ඔබ ඒ CD එක අහලා ඔබ ආශිර්වාද ලබන්නට ඒ බයිබල් පන්තිය නැත්නම් බයිබල් අධ්‍යයනය ඒ බදාදා දවසේ
ඉතාමත්ම ආශිර්වාද ලද්දයක් ඒකට හේතුව අපිට මේ සභාවට වෙලා නැහැ එච්චර නමුත් අපිට බයිබලයේ හදාරන්නට පැයකුත් විනාඩි 15ක් අපිට මේ බදාදා දවසේ ලැබෙන නිසා කරුණා කළා බයිබල් පන්ති වලට ඔබ සහභාගී වෙන්න ඒකටත් ඔබට අවශ්‍ය කරන ප්‍රවාහන සේවය අපි ඔබට නොමිලේ සපයනවා විශේෂ නිවේදනයක් හැටියට ඔබ දන්නවා මම පටන් ගත්තා කියලා ඒ දේශකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ඒ දේශකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ පළවෙනි ඇසයින්මන්ට් එක පළවෙනි දේශනාව ඔබට ලියන්න කියලා මම ඔබට ඇසයින්මන්ට් එකක් දුන්නා මම හිතනවා ගොඩක් අය අරගත්ත කියලා කොළ කරුණාකරලා ඔබ අරගත්තේ නැත්නම් අද ගන්න අද අන්තිම දවස මොකද ඔබ 15 වෙනිදා වෙනකොට ඔබ මට ලැබෙන්න සලස්වන්න ඕන ඒ නිසා ඊට පස්සේ අපි මේ මාසේ අන්තිමට අපි රැස්වීමක් තියන්නට යනවා ඒක නිසා කරුණාකරලා ඔබ මේ ඇසයින්මන්ට් එක මට 15 වෙනිදා වෙනකොට ලැබෙන්න සලස්වන්න මොකද දෙවියන් වහන්සේ අපිව තෝරාගත්තේ සුභාරංචිය ප්‍රකාශ කරන්නටයි ආමෙන් කියන්න ඇදහිලිවන්තයන් වෙලා ඉන්න නෙමෙයි ඔබ සාක්ෂිකාරයන් වෙලටයි උන්වහන්සේ කිව්වා ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල ඔබ මට සාක්ෂිකාරයෝ වෙන්න යනවා ජෙරුසලමේ යුදෙයාවේ සමේරියාවේ ලෝකේ කොනක් කොනක් නෑරම මාට යන්න බැරි කොනකට ඔබ ගිහිල්ලා සුභාරංචිය ප්‍රකාශ කරන්නට යනවා දෙවියන් වහන්සේගේ වෙතට මනුෂ්‍යයව ඔබ ගේන්නට යනවා ඒ නිසා ඔබ දේශකෙක් වෙන්න දේශනා කරන්න බලෙන් දේශනා කරන්න ප්‍රේමයෙන් දේශනා කරන්න උන්වහන්සේගේ පණිවිඩය දේශනා කරන්න විශේෂ නිවේදනයක් තියෙනවා මාර්තු 14 වෙනිදා ඒ ඉංග්‍රීසි සභාවේ ඒ කාන්තාවන්ගේ ඉංග්‍රීසි සමුළුව ඒ සමුළුවට අපි හිතනවා ඔබ ලියාපදිංචි වෙලා ඇති කියලා ලියාපදිංචි වෙලා නැත්නම් කරුණා කරලා අද ලියාපදිංචි වෙන්න ඒ ශකුලි සිස්ටර් ඔබගේ නම ලියාගනි දිරම් 15ක් අය කරනවා කමක් නැහැ ඔබට දිරම් 15 නැති වුණත් කමක් නැහැ කරුණා කරලා ඔබගේ නම දෙන්න ඔබට ඒ සෙනසුරාදා දවසේ එන්න පුළුවන් නම් අපි දිරම් 15 දෙන්නම් නමුත් ඔබ සහභාගී වෙන්න මම ඔබට කිව්වා ගිය පාරත් මේ සභාවෙන් මට ඕනේ අඩුම ගානේ 200ක්වත් සහභාගී වෙන්න ඒකට හේතුව මේක 1000ක සභාවක් 1000ක සභාවකින් අපිට ඉන්නවා කාන්තාවන් 800ක් විතර මේ සිකුරාදා සේවයේ අඩුම ගානේ 200ක් මං හිතනවා පුළුවන් ඔබට සෙනසුරාදා දවසේ ඒකට සහභාගී වෙලා පෙන්ණුම් කරන්න අපිත් මේ සභාවේ කොටසක් කියලා පෙන්ණුම් කරන්න මේ සිංහල සභාවත් කොටසක් කියලා පෙන්ණුම් කරන්න ඒ නිසා මට කීකරු වෙන්න පිණිස කරුණා කරලා එන්න මම දෙන්නම් ඔබගේ සල්ලි සල්ලි නැතුණට කමක් නැහැ මට එන්න මට ඔබ එදා මාර්තු 14 වෙනිදාට එදා ආශිර්වාදයක් ලබන්න ඕන දෙවියන් වහන්සේට ගෞරවය ලැබෙන පිණිස ඒක නිසා කරුණා කළා ඔබගේ නම් දීලා ලියාපදිංචි වෙන්න ඒ විතරක් නෙමෙයි අපිට තව අවශ්‍ය කරනවා ඒ ශකුලිට දෙන්න ඒ වගේම තව අවශ්‍ය කරනවා අපිට එදාට මාර්තු 14 වෙනිදාට මේ සභාවේ අශකරණ අය මේ සභාවේ අශකරණ ඒ ගැහණු කට්ටිය කාන්තා කට්ටිය එදාටත් මාර්තු 14 වෙනිදාටත් ඔබ අශකරන්ට ඕන එහෙ ඒ නිසා ඔබ පැමිණෙන්න ඕන නම දෙන්න ශකුලිට ඔබගේ නම දෙන්න ටෙලිෆෝන් නම්බර් එක දෙන්න ඉන්න ස්ථානය කියන්න ට්‍රාන්ස්පෝර්ට් වලට ඒ ඔක්කොම අපි arrange කරන්න තියෙනවා ඒ නිසා කරුණා කරලා ඔබගේ ඒ දේවල් ටෙලිෆෝන් නම්බර් එකයි ඉන්න ස්ථානයයි අපිට දන්වන්න. එතකොට අපිට ඒ කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඒ වගේම අපි ඔබ දන්නවා අපිට ළමා නිවාසයක් තියෙනවා. උස්වැටකේ අපිට ළමා නිවාස දෙකක් තියෙනවා. එකක් ගැහැණු ළමයි ඉන්න එකයි, එකක් ඒ වගේම පිරිමි ළමයි ඉන්න එකයි. ඒකට ඔබ දෙන ආධාර නිසා ස්තුති කරනවා. ඔබ දන්නවා අපි කෑම ගේනවා හදලා, අපේ ගෙදරින්ම කෑම හදලා ගේනවා මේ ස්ථානේ විකුණන්න. ඒක නිසා ඔබ කරුණා කළා ආහාර මිලදී ගන්න. ඉතින් ලැබෙන පොඩි ලාභය අපි ඒ උස්වැටකෙයාවේ ළමා නිවාසයට පාවිච්චි කරනවා. අදත් බත් ගෙනත් තිබෙනවා, අදත් මාළු පාන් ගෙනත් තිබෙනවා, අදත් චයිනීස් රෝල්ස් ගෙනත් තිබෙනවා. කරුණා කළා ඒවා අරගෙන අපිට උදව් කරන්න. ගිය සුමානේ 11 දෙනෙක් ජල බෞතිස්මය ලැබුවා. අපි මාසකට සැරයක් ජල බෞතිස්මය තියනවා. 11 දෙනෙක් ජල බෞතිස්මය ලැබුවා. අපි දෙවියන් වහන්සේට හොඳ අත්පොලසන් නාදයක් දෙමු. ගියවුරුද්දේ ඔබ දන්නවා 129ක් වතුරු බෞතිස්මය ලැබුවා. නමුත් දැන් මේ මාසේ පටන් ගත්තත් පළවෙනි මාසේ 11 දෙනෙක් වතුරු බෞතිස්මය වුණා. විශේෂම දේ තමයි ගිය සුමානේ ඒ රුසියාවෙන් ආපු දෙන්නෙක් සභාරංචිය මේ සභාවේ ඇහුණද නැද්ද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි රුසියාවෙන් ආපු දෙන්නෙක් පවා වතුරු බෞතිස්මයට ගිහිල්ලා තිබුණා ඒ ගිය සුමානේ. අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම සඳුදා රාත්‍රියේ අපිට ජබල්ලාලි ඒ ක්‍රිස්තු දේවස්ථානයේ තියෙනවා තරුණ සේවය පිරිමි ළමයි. කරුණා කළා ඔබ තනි වෙන්න එපා. ඒ සහෝදර ජූට් කතා කරලා මේ ටෙලිෆෝන් නම්බරෙන් කතා කරලා ඔබට පුළුවන් ඒ තරුණ සේවයට සහභාගී වෙන්න.
පාස්ටර් ජේ.ආර්. ජේකබ් රත්නම් එදා සවුඳ රාත්‍රියත් ඉතාමත්ම ආශිර්වාද රාත්‍රියක් බවට පත් කරා කියලා ආරංචි වුණා. ඒ වගේම ඒගොල්ලෝ තරුණ සේවයේ ඉවර වෙලා පරාට කණ්ඩා දුන්නා කියලාත් ආරංචි වුණා. අපේ ඊළඟ වාර්ෂික ක්‍රීඩා උළෙල අපි වාර්ෂික ක්‍රීඩා උළෙලක් තියන්න හදනවා. ආ කම්බා දින්ඩයි කණාමුට්ටි ගහගන්නයි ඔය ඔක්කොටම අපි මේ පාර පොඩ්ඩක් ඉස්සර කරා මාර්තු 27 වෙනිදාට දැම්මා. සමාවෙන්න අපි ගිය පාර කිව්වා අප්‍රේල් කියලා. නමුත් අපි මාර්තු 27 වෙනිදාට දැම්මා. ඒක නිසා ඔබගේ කැලෙන්ඩර් එක මාරු කරගන්න. මාර්තු 27 වෙනිදා සිකුරාදා දවසේ අපි සිකුරාදා සේවය කරන්න නැතුව අපි මුළු දවසම ඒ ස්ථානයේ අපි විනෝද වෙන්න යනවා. ඒ නිසා ඔබ 27 වෙනිදා කරුණා කරලා ඔබ පැත්තකට තියාගන්න. අපි දෙවියන් වහන්සේට ගෞරවය ලැබෙන පිණිස ඒ ස්ථානයේ කටයුතු කරන්න යනවා. සුද්ධාත්ම පාසලේ මං ඉගෙනීම් ටිකක් කරා. විශේෂයෙන්ම දෙගුණේ ආලේපය, ඒ හරි දෙගුණේ ආලේපය ඉගෙනීම කරුණා කරලා ඔබ ඒ CD එක ලබා ගන්න. ඒ වගේම අපි DVD මේ ස්ථානයේ සජීවීව අපි තිරගත වෙන ඒ DVD තිබෙනවා හදපතුලෙන් ප්‍රශංසා කියලා. ඒවත් ඔබට ලබා ගන්න පුළුවන්. ඒක දාම් 10යි. නමුත් ඔබ ඒ අනිත් CD නම් දිරම් 5යි. නමුත් DVD එකක් නම් දිරම් 10යි. කරුණා කරලා දීලා ගන්න. ඒවා ළමා නිවාසයට උදව් කරන ඒවා. ඒ වගේම දේශනා ගීතිකා CD ඒ කරුණා කරලා සිස්ටර් රෝහිණිගෙන් ඒවා ඔබ ලබා ගන්න. ඒ බයිබල් අධ්‍යයනය විශේෂයෙන්ම දුප්පත් අය ඉන්නවා නම් ඔබට CD ගන්න කෙන CD ගන්න සල්ලි නැති කෙනෙක් ඉන්නවා නම් ඔබගේ නම කියලා කරුණා කරලා රෝහිණිගෙන් ගන්න නිකන් ගන්න. නමුත් ඔබ ආශිර්වාද ලබන්න ඕන. මට ඔබ දැනගන්න ඕන ඔබ යාඥා කරන්න ඕනේ කොහොමද කියලා. මට ඔබට උගන්වන්න ඕන ඔබ ලෝකයෙන් ජයග්‍රහණය කරන්න ඕනේ කොහොමද කියලා. ඔබ නිරහරව ඉන්නේ කොහොමද කියලා. දන් දෙන්නේ කොහොමද කියලා. ඒවා කරුණා කරලා ඔබ නිකන් හරි කමක් නැහැ ගන්න CD එක ගන්න. ඒකට හේතුව අපිට සිකුරාදාට ඒ හැමදේම උගන්වන්න බෑ මේ කෙටි කාලය තුලදී. නමුත් අපිට පුළුවන් වෙනවා ඒ බාදාදාර බයිබල් පන්තිය තමයි අපි ඒව උගන්වන්නේ. ඒක නිසා තමයි අපි ඔබට ඒ CD වලින් දෙන්නේ. ඒ වගේම ජල බෞතිස්මේ CD එක පවා නොමිලේ තියෙනවා. කරුණා කරලා ඒකට අහුම්කම් දෙන්න. මේ ස්ථානයේ හැම සේවයක්ම සිකුරාදා හැම සේවයක්ම අපි හාස්කමේ මොහොතක් හැටියට ශ්‍රී නාලිකාවේ සෙනසුරාදා රාත්‍රී 6ට තිරගත වෙනවා. සෙනසුරාදා 6ට තිරගත වෙනවා ශ්‍රී ටීවී නාලිකාවේ. ඒ නිසා රටවල් 200ක් ඒක බලනවා. රටවල් 200ක් ආශිර්වාද ලැබනවා. රටවල් 200කින් අපිට ටෙලිෆෝන් කරනවා. රටවල් 200කට අපි යාඥා කරනවා. දෙවියන් වහන්සේ පුදුම දේ මේ හාස්කමේ මොහොතේ වැඩසටහන තුලින් දෙවියන් වහන්සේ කරමින් පවතිනවා. කරුණා කරලා අපි වෙනුවෙන් යාඥා කරන්න. ඒ විතරක් නෙමෙයි ඔබට සජීවීව සහභාගී වෙන්න පුළුවන් ලයිව් ස්ට්‍රීමින් තුලින් ඔබට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම YouTube එකේ බලන්න පුළුවන්. ඔබට මගේ පෞද්ගලික වෙබ් අඩවියෙන් බලන්න පුළුවන් leaderintouch.com එකේ ඔබට බලන්න පුළුවන්. කරුණා කරලා ඒ හැම සේවයක්ම ඒ හැම ඉගැන්වීමක්ම ඒ හැම දෙයක්ම ඔබට ඒ මගේ වෙබ් අඩවියෙන් ඔබට බලන්න පුළුවන් වෙනවා. දෙවියන් වහන්සේ අපි ස්තුති කරනවා. ඒ දෙවියන් වහන්සේ පුදුම දේ අපේ ජීවිත තුලින් උන්වහන්සේ කරන්ට සැලසුම් කරපු නිසා. ඒ වගේම ඔබ Facebook එකට පවා ඔබට සහභාගී වෙන්න පුළුවන් ඒ Kings Revival නාමය තුලින්. ප්‍රවාහන සේවාවන් ගැන මේ ලියාගන්න මේ ටෙලිෆෝන් නම්බර්ස් ඔබට ප්‍රවාහන සේවයක් අවශ්‍ය නම් ඔබට යම් තැනක ඉඳලා මේ ස්ථානෙට මේ සභාවට එන්න අවශ්‍ය නම් මේ නම්බර ටික ලියාගන්න. අපි ඔබට නොමිලේ ඒ ප්‍රවාහන සේවය ලෑස්ති කරනවා. බස් අපි ලෑස්ති කරනවා නොමිලේ. ඔබ විතරක් නම් ඒ ස්ථානෙන් එන්නේ. අපි ඔබට ටැක්සි ෆෙයා පවා දෙන්න අපි සූදානම්. ඒක නිසා කරුණා කරලා ඔබ කොහොම හරි දේවාභිමුඛයට ඔබ පැමිණෙන්න ඕන. ඒක විතරයි අපේ එකම අරමුණ, ඔබ දේවාභිමුඛයට පැමිණෙන එකයි. ඒ වගේම ඔබ සමහරලාට රැකියාවක් හොයාගෙන වෙන්න ඇති මේ රටට ආවේ. ඔබ CV එකක් ගෙනල්ලා ඇති. අපි ඔබට උදව් කරන්න කැමතියි. පාස්ටර් බාලසූරිය අපි පත් කරලා තියෙනවා මේ වැඩේට. ඒක නිසා ඔබ පාස්ටර් බාලසූරියව හම්බෙලා එයාට ඔබගේ CV එක දෙන්න. දෙවියන් වහන්සේ ඔබට දොරක් විවෘත කරයි. පාස්ටර් බාලසූරිය නෙමෙයි ඔබට රස්සාවල් දෙන්නේ, දෙවියන් වහන්සේ ඔබට රස්සාවල් දෙන්නේ. දෙවියන් වහන්සේ ඔබව මේ ස්වභාවයේ ස්ථිර කරන්නේ. ඒ නිසා කරුණා කළා ඒ CV එක අපිට ලැබෙන්න සලස්වන්න. කවුරු හරි ලංකාවට යන කෙනෙක් ඉන්නවනම් මේ සුමානේ ඇතුළත කරුණා කළා නැගිටින්න. අපි ඔබට යාඥා කරන්න යන ඔබව යාඥා කළා අපිට ගෙදර අරින්න ඕන. දෙවියන් වහන්සේට ගෞරවය ලැබෙන පිණිස ඔබව අපි අරින්න ඕන. පාස්ටර් තුෂාර යාඥා කරන්න මේ දරුවන්ට. මෙරිල් සහෝදරයාත් යනවා සුමාන දෙක මාස දෙකකට. දෙවියන් වහන්සේට ස්තුති වේවා. හාලෙලූයා. ආදරත් දෙවි පියාණනි, නාස්රි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ වූ නාමයට ඔබ වහන්සේ මේ දරුවන්ව බාර කරලා යාඥා කරනවා.
ඔබවහන්සේ ස්වාමීන් වහන්සේ ඒ නිවාඩුව සැලසුම් කෙරුවේ ඔබවහන්සේගේ යහපත් කැමැත්ත නිසා ස්වාමීන් වහන්සේ ඒ ඔබවහන්සේගේ යහපත් කැමැත්ත අනුව උන්ට ඒ මෞරටේ ජීවත් වෙන්න ඔබවහන්සේ කරුණාව වැඩි කරන්නට කියලා යාක්ෂා කරනවා ගීතාවලිය 37:4 කියනවා ස්වාමීන් වහන්සේ අපේ සිතේ ආසාවන් ඔබවහන්සේ සපුරන දෙවියන් වහන්සේ කියලා ඔවුන්ගේ හැම ආසාවක්ම ඔබවහන්සේ සම්පූර්ණ කරමින් ඔවුන්ගේ ප්‍රීතිය සම්පූර්ණ කළමනව ඒ වගේම ස්වාමීන් වහන්සේ නැවත වතාවක් ඔවුන් මේ ස්ථානෙට ආරක්ෂාකාරී ඇතුව ගෙනෙන්නට කියලා යාක්ෂා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන් ආමෙන් රෝහිණි පොඩකට එන්න जेकब रत्नम लगे सभा गंपल सभा संगीत सीडी अखरलतेन एक विस्तर अद दैंग पास्ट मट दुनाबड़ अवश्यना करुणा कल गान डिराम देखा दील ओब एक सीडी अक्कोट लबागंड पुलवांग देवियान महंसे ए सेवेट ए उदवक वन हटियट करुणा कल ओब ए देखरा अभी याज्ञा करो याज्ञा इलिम वल्ट याज्ञा इलिम हेमदेट मे याज्ञा करम उबगे आत्योम करण करना कल्ला सीडी वल्ट दून पोडा अवधानी पोडा देन समावेन पोडा अवधानी देन मे पेट अयो रोहिणी मरण देन अद अभी आज्ञा करो प्यानी उपटाने को वार स्तुति करमीन चीवमान दिव्यान वहंस उभहसेठ मे हेम याज्ञा इली मक्म बार करवा स्वामी उभहसे क्यूवा अपी उभव स्वयं ट्यानवा उभव अपट हम वेन ट्यानवा मुलु हदवती मोहन कल अपट उभव हम वेन ट्यानवा के स्वामी विपत्ति दवसे उभ मट याज्ञा कर मंग उभट फिलितु देनवा क्यूवा ඔබ ජීවතුන් අතර ඉන්නවා ස්වාමින් වහන්සේ අපට මැදිහත් කාරකම් කරන්නට හෙබ්‍රෙව් 7:25 හැටියට ජේසුනි ඔබ දෙවියන් වහන්සේගේ දකුණු පස ඉඳගෙන කිංග්ස් රිවයිවල් ජාත්‍යන්තර සභාවේ අද මේ ලියපු හැම යාඥා ඉල්ලීමක්ම ඔබ වහන්සේ දකින දෙවියන් වහන්සේ ඔබ ඒ හැම යාඥා ඉල්ලීමකටම පිළිතුරු දීපු දෙවියන් වහන්සේ ස්වාමීනි අද උන්ට ඇදහිල්ලක් දුන් නිසා ස්තුති කරනවා ඇදහිල්ලෙන් ඔවුන් ලියපු හැම දෙයක්ම ඔබ වහන්සේ දැකලා ස්වර්ගයේ විවර කර ඔබ වහන්සේ ඔවුන්ගේ ජීවිතවල කරපු පුදුම දේ නිසා අපි ඔබට අනේක වාරයක් ස්තුති කරනවා හැම අන්ධකාර බලවේගයකටම අණ කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන්ගේ ජීවිතවලින් ඉවත් වෙන පිණිසද ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කුරුසේ කළ ක්‍රියාව ඔවුන්ගේ ජීවිතේ ප්‍රකාශ වන පිණිසද යාඥා කරනවා නිදහස් කළ මැනව සුව කළ මැනව ස්පර්ශ කළ මැනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල නාමයෙන් හාස්කමේ මොහොත ඔවුන්ගේ ජීවිතේ ඔබ වහන්සේ දානය කළ මැනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල නාමයෙන් ඉලා සිටිමුව ආමෙන් හලෙලූයා දෙවියන් වහන්සේට ස්තුති වේවා දෙවියන් වහන්සේට ස්තුති වේවා මේ ස්ථානයේ ඉන්ද්‍රාණී කරුණාකර නැගිටින්න මම ඔබගේ සාක්ෂිය කියවන්නට යනවා අකුරු නම් එච්චර මට පැහැදිලි නැහැ කෝ ඉන්ද්‍රාණී ආ ඉන්ද්‍රාණී ඉන්නවා වා මේ දෙවෙනි පාර නේද සාක්ෂිය දෙන්නේ ගිය පාරක් දුන්නා නේද මේ සාක්ෂිය නෙමේ වෙන සාක්ෂියක් දුන්නා ඔයා ආ හොඳයි වා දෙවියන් වහන්සේට ස්තුති ඇලියනවා මේ ස්ථානයේ මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නේ නමුත් කිසි උපද්‍රවයකට බය නොවන්න මේ මන්ද අපේ දෙවියන් වහන්සේ අප සමග සිටින නිසා කියලා සමිඳුන් සෑදු සෑම දිනයකම උන්වහන්සේ අපේ ජීවිතවල හාස්කම් කරමින් අපට පිහිටවන ජේසුස් වහන්සේගේ නාමයේ ඇසවීම පිණිස මා මේ හාස්කම ඔබ ඉදිරියේ කියමි සර්වබලධාරී දෙවිපියාණන්ට ගෞරව වේවා මාගේ මවගේ නම ජස්සින් නෝනා වයස අවුරුදු 70ක් වන ඇය පිළිකා රෝගයකින් අධික වේදනාවට පත්ව සිටියා කුසතුල හටගත් ගෙඩිය පිළිකාවක් ලෙස හඳුනාගත්තා. ආයේ ජේසුස් වහන්සේව දේශවාසව දැනගෙන සිටියේ නැහැ. මගේ පවුලේ අන් අයවත් අනුගමනය කරේ ජේසුස් වහන්සේව. මාත් මාගේ නැගණියත් මේ රටේ රැකියාව කරගෙන ඉන්න අතරතුර ලංකාවෙන් හදිසි පණිවිඩයක් ලැබුණා. ලංකාවට එන්න. අම්මට මාත් තකහණියක් මම හිතන්නේ තකහණියක් බලන්න ඕන කියලා. ඇය ජීවිතයත් මරණයත් අතරේ සටන් කරනවා කියලා
අපි ඉතාම ඉක්මනින් ලංකාවට ගියා රැකියාවලින් සති දෙකක නිවාඩුවක් කරගෙන අම්මගේ අසනීපය දැනගත්තා පටන් මම ජේස් වහන්සේට යාඥා කරා යාඥා ඉල්ලීම් දුන්නා පාස්ටර් නෙවිල්ට කියලා යාඥා කරගත්තා දිනක් පාස්ටර් ජෙරොම් මා දවසේ මම අම්මා උදෙසා මෙදිහත්කාරකම් කරමින් යාඥා කරගත්තා පාස්ටර් ජෙරොම් කියා සිටියේ මගේ අම්මා වැඩි ආයුෂ ගණනක් ජීවත් වෙන බවයි දෙවියන් වහන්සේගේ වචනය ලෙස මාගේ මවගේ ආයු කාලය වසර 100ක් බව ඒ ආලේපල දේවසේවකයා ප්‍රකාශ කළා මම ඒ වචනයත් සිහි කරගෙන අම්මා ළඟට ගියා ඇගේ තත්ත්වය ඉතාම අමාරුයි අප පවුලේ හැම දෙනාගේම කැමැත්ත ඇතිව මව සත්කමකට යොමු කරන්න තීරණය කළා දොස්තරවරු සත්කම කරන්න කීවත් එයින් ලැබෙන අවාසිදායක තත්ත්වයට අප තත්ත්වයට අපට පැවසුවා ඇගේ වයස 90 නමුත් අපි අපිට ඕන වුණේ අපේ අම්මා තවත් කාලයක් අප සමග ජීවත් වෙන්නයි අම්මව සත්කම සඳහා යොමු කරා මරුණ ශරීරයට පණ දීපු සුවකල නොහැකි රෝග සුවකල ජේසුස් වහන්සේගේ නිර්මල ලේ ආයදමින් යාඥා කරා පය හතක කාලයක් තුලදී සත්කම හමාර වුණා ඇය අධික වේදනාවෙන් පසු වුණා දැඩි සත්කාරයකකේ දැම්මා පාස්ටර් ජෙරොම් කිව් දේව වචනය සිහි කරගත්තා රෝහලේදී පවා ඇයව ඇවට යාඥාවන් තැබුවා දැඩි සත්කාර ඒකකයේදී මාගේ මවට ඉක්මනින් සීය ආබව හෙදියන් අපට අප වෙතට පැමිණ පැවසුවා ඒ අය කිව්වේ හිතුවට වඩා ඉතා ඉක්මනින් මගේ මවට සීය ආබවයි රෝහලේදී සියල්ල කර අවසන් වූ විගස අපි අපේ මව ගෙදර රැගෙන ගියා ඇයට දැන් හොඳින් ආහාර ගන්නත් පුළුවන් ඇය නිරෝගී සුවයෙන් පසු වෙනවා දොස්තර වරුන්ට කළ නොහැකි මහත් දේ අපගේ ජීවමාන දෙවිඳුන්ට කළ හැකි ඒ යෙරමියා 33 තුනේ හැටියට හොඳ අත්පොළ සන්නාදයක් දෙන්න යෙරමියා 33 තුනේ හැටියට මට යාඥා කරපන්න එවිට මම නුඹට උත්තර දී නුඹ නොදන්නා මහත් වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි අප යාඥා කර ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ නාමයට සියල්ල කළ හැකි බව විශ්වාස කළා අපගේ හදවත් වලට දැනුණ සමාදානය ඉතා මහත් දේවාභිමුඛය නිසා ස්තුති දේශය තුල ලැබූ ආත්මික පියා නිසා ස්තුති දුක ප්‍රීතිය බෙදා ගන්නට දීපු දේව පවුල නිසාද අනේක වාරයක් ස්තුති මව උදෙසා යාඥා කළ හැම එක්මද ආත්මික පියා අපගේ එඬේ රවණ පාස නෙවිල්ද බෙහෙවින්ම ස්තුති අපි හැම කෙනාටම දේව ආශිර්වාදේ වේවා මාගේ මවට ඉක්මන් සුවය දුන් ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ සියලු ගෞරවය මහිමය ප්‍රශංසා වේවා හොඳ අත්ප්‍රසන්නාදයක් දෙන්න හැලෙලූයා පිළිකාවට වඩා ජේසුස් යන නාමය ඉතාමත්ම උතුම් හැලෙලූයා කී දෙනෙක් විශ්වාස කරනවද පිළිකාව පිළිකාවෙන් ජයග්‍රහණය කරා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේදී උන්වහන්සේගේ ලේ වැගිරීම කරනකොටගෙන කරුණාකර නැගිටින්න දේවාභිමුඛේ අපි ගිය සඳුදා හන්නා සහ යොහන්නා ඒ කාන්තා සේවයේ තිබ්බා හන්නා සහ යොහන්නා කාන්තා සේවයේ තිබ්බා හැබැයි අහගන්න පොඩ්ඩක් සෙනගඩු වෙලා තිබ්බා මම කැමති නෑ ඒ වැඩේට කරුණාකර ඔබට ප්‍රවාහන සේවාවන් අවශ්‍ය නම් කරුණාකර අපිට දන්වන්න අපි ඔබට ඒ සෞදා දවසට මාසෙට එකපාරයි තියෙන්නේ පළවෙනි සෞදාට තියෙන්නේ ඔබ ඇවිල්ලා කරුණාකර ඒකට සහභාගී වෙන්න අපි ඔබට ප්‍රවාහන සේවාවන් සපයන්ට යනවා තව දෙයක් තියෙනවා මම සාජා මුහුණු දැක්කේ නෑ එදා සාජාවල මුහුණවල් මම දැක්කේ නෑ එදා කාන්තා සේවයේ කරුණාකර පැමිණෙන්න ඒ වගේම පාස්ටර් ජේකබ් රත්න මහරේ දේශනා කරපු නිසා අපිට 40ක් 50ක් නැතුව ගියා කමක් නෑ ඒ නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා කරුණා කළා ඊළඟ හන්නා යොහන්නා සේවයට කරුණා කළ පැමිණෙන ළඟ ඉන්න කාන්තාවට කියන්න හන්නා එකට පැමිණෙන්න කියලා දෙවියන් වහන්සේට ස්තුති වේවා හැලෙලූයා හැලෙලූයා කී දෙනෙක් විශ්වාස කරනවද මේක දේවාභිමුඛයයි කියලා කී දෙනෙක් විශ්වාස කරනවද හාස්කමේ දෙවියන් වහන්සේ මේ ස්ථානයේ කියලා අද ඔබ වික්‍රමාන්විත පුද්ගලයෙක් දෙවියන් වහන්සේ කරා කියලා විශ්වාස කරනවද ආමෙන් ඔබට මාංශයට එරෙහිව ක්‍රියා කරලා ඔබ වික්‍රමාන්විත පුද්ගලයෙක් වෙන්න යනවා ආමෙන් ඔබ ද්‍රව්‍යමය දෙයින් ජයග්‍රහණය කරන්නට යනවා හැලෙලූයා හැලෙලූයා ඔබ මාංශයට එරෙහිව ක්‍රියා කරලා ඔබ ආත්මයන්න් වහන්සේට ඕන හැටියට ක්‍රියා කරලා ඔබ මේ ලෝකේ ජයග්‍රහණය කරන්නට යනවා අද කී දෙනෙක් විශ්වාස කරනවද
ඔබ මිසරයව මරන්නට යනවා හලෙලූයා ද්‍රව්‍යමය දෙයට අහුවෙන්නේ නැහැ ඔබ ලෞකික දෙයට අහුවෙන්නේ නැහැ ඔබ ඔබ දෙවියන් වහන්සේගේ දෙයටයි අහුවෙන්න යන්නේ ඔබ දෙවියන් වහන්සේගේ දෙය තමයි හොයන්න යන්නේ ජේසුගේ ලේවලින් තමයි ඔබ ආරක්ෂා වෙන්න යන්නේ හාස්කමෙන් තමයි ඔබ පිරෙන්න යන්නේ බලෙන් තමයි ඔබ පිරෙන්න යන්නේ බලවත් ක්‍රියා තමයි ඔබ කරන්න යන්නේ හලෙලූයා ඔබ බෙනායා වගේ වෙන්න යනවා ඔබ යෝධයා වගේ වෙන්නට යනවා ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්නට යනවා හලෙලූයා දෙවියන් වහන්සේගේ ජයග්‍රහණය ඔබගේ ජීවිතයට පැමිණෙන්න යනවා හොඳ අත්පොලසන් නාදයක් දෙන්න හලෙලූයා දෙවිඳේ මා ලේයින් වසන්න කියලා ගායනා කරමු मुके समदा गैवसेन ओबगे नामय पास सन ओब यन तनकट पास पास एंड ज्ञान देवी दे माले इन्वासांड अभी मुके समदा गैवसेन ओबगे नामय पास सन ओब यन तनकट पास पास एंड येसुनी ओब दुन्नाले माव मुदंड नत किसी व्यक्तिये मालंग असला गोडिन गोड़ा रगन माव पिरे हुआ मम सदा गए मी येसु ओबे गुन असला गोडिन गोड़ा रगन माव पिरे हुआ मम सदा गए मी येसु ओबे गुन देविंदे माले इन्वासांड अभिमुखे समदा गैवसेंद उबगे नामय पस संद उब यान ते नकट पस पस एंद देविंदे आतो स्वान देविंदे हालेलुया अभिमुखे समदा गैवसेंद उबगे नामय पस संद उब यान ते नकट पस पस एंद दास दुख ओब विंदा लोव समगल वंड मरणय परदा नगिट तुंदिन विश्वास करन हम हट ओब दुन गलवीम पास समिजे सुस्ते उसास नम विश्वास करन हम हट ओब दुन गलवीम पास समिजे सुस्ते उसास नम देविंदे माले इन्वासान अभिमुखे समदा गैवसेन ओबगे नामय पास सन ओब यन तनकट पास पास एंड ओब वागे राजक राजुन अतर कोहेत ने ओबट वडा उसस के नेक ने आस पोलव पहवगी आत पहव याने ने मगे येसु माव अतरिने ने आस पोलव पहवगी आत पहव याने ने मगे येसु माव अतरिने ने आस पोलव पहवगी आत पहव याने ने मगे येसु माव अतरिने ने आस पोलव पहवगी आत पहव याने ने मगे येसु माव अतरिने ने मेक देवा भी मुखे आई हालेलुया मेक उबगे हास कमे मोताई हालेलुया तापर त्याग का भी गम वापी ऐतो सोम देवियाँ महास सेट देवियाँ महास से क्यों एली दरा वो बगे आत दिगे वो बगे हास कमे लेबेंट यानवा देवियाँ महास से के पानी वीडियो बह हुआ उबो विक्रमान वित फुदगले करन बाव देवियाँ महास से आदे हास कमे ए शुद्ध आत्मयन महास के बले नबगे जीवित तुला दखला विश्वासे नदो बट गेदर यान पिनिस क्यांड स्वामीन महासेर स्वामीनी मिन्न मगे हिस अत्मंग बट ओसवनवा उबगे स्वर्गे विवर कर देन मगे जीवित स्पर्शकल मैनव मगे हदवत स्पर्शकल मैनव ए मगे शरीरे स्पर्शकल मैनव मगे दुर्वल स्थानय स्पर्शकल मैनव
ඔබ වහන්සේගේ අනුග්‍රහය මට සෑහේ කියලා කියන්ට ඔබගේ අනුග්‍රහය මට හැම දෙකදීම සෑහේ කියලා කියන්ට ඔබ මට කරුණාව දුන මැනව හැම මොහොතකදීම ඔබ වස්සයන්ට ඔබගේ මුහුණ සොයන්ට ඔබගේ ධර්මිෂ්ඨකම සොයන්ට ඔබගේ රාජ්‍ය සොයන්ට මට ඔබ වහන්සේ මඟ පෙන්වුව මැනව ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ පොරොන්දුව පරිදි හිතනවටත් වඩා පතනවටත් වඩා මා තුල ක්‍රියා කරන ශුද්ධාත්මයන් වහන්සේ තුලින් මට හැමදේම කරන්න පුළුවන් කියලා තේරුම් ගන්නට ඔබ වහන්සේ මට වරම දුන මැනව හලෙලූයා කිසි ඇහැකට දැකපු නැති දේ කිසි කනක් අහලා නැති දේ කිසි මනසකට තේරුම් ගන්න බැරි දේ නමුත් ඔබ වහන්සේට ප්‍රේම කරන කෙනාට ඔබ කරන දේ ස්වාමින් වහන්සේ මට එළිදරව් කළ මැනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපේ හැම තනි තනි ජීවිතයක්ද හැම පවුලක්මද මේ මොහොතේ ස්පර්ශ කරමින් ඔවුන්ගේ ජීවිත ස්වාමින් වහන්සේ ඔබට ගෞරවය ලැබෙන පිණිස ජීවත් වෙන්නට මේ රටේද නැවත උන් රටට ගියා ඔවුන්ගේ ලංකාවට ගියාම ඔබ වහන්සේ උන්ව පාවිච්චි කරමින් ස්වාමින් වහන්සේ මේ වාජන ඔබගේම ජීවමාන ආත්මය ඔබ වහන්සේ තබමින් ස්වාමින් වහන්සේ ඔබගේ සැලැස්ම ඔවුන්ගේ ජීවිත තුල කළ මැනව ස්වාමිනේ අපට මේ වගේ සබාවක් ඔබ වහන්සේ දුන් නිසා මේ වගේ පවුලක් ඔබ වහන්සේ දුන් නිසා ඔබගේම ලේවලින් අපිව පවිත්‍ර කරපු නිසා අපි ඔබට අනේක වාරයක් ස්තුති කරනවා ඔබගේ ලේවලින් ජුන් ජයග්‍රහණය මුළු මිනිස් සංගතියටම දීපු ජයග්‍රහණය අද මේ හැම දරුවෙකුටම දුන් නිසා ඔබට අනේක වාරයක් ස්තුති කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල වූ නාමයෙන් ආමෙන් හලෙලූයා හලෙලූයා පාස්ටර් ජේකබ් අපි ඉතාමත්ම ආශිර්වාද ලැබුවා බදාද රාත්‍රියේ එවගේම අද ලොකු ආශිර්වාදයක් ලැබුවා අවුරුදු 15කට පස්සේ මං ඔබ හමු වුණේ නමුත් අපි අවුරුදු 15ක් එකට හිටියා වගේ දැනෙනවා ඒකට හේතුව එකම ශුද්ධාත්මයන් වහන්සේ අපිව පුරවා තිබෙනවා අපි ඔබගේ සේවය ගැන යාඥා කරන්නට යනවා අපි ඔබගේ භාර්යාව වෙනුවෙන් යාඥා කරන්නට යනවා අපි ඔබගේ පවුල වෙනුවෙන් යාඥා කරන්නට යනවා අපි එච්චර දේවල් දන්නේ නැහැ ඔබ ගැන නමුත් එක දෙයක් දන්නවා ඔබ තුල ක්‍රියා කරන ඒ දෙවියන් වහන්සේව අපි හඳුනනවා අපි ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා සභාව යාඥා කරන්න මා සමග පියාණනි ඔබට අනේක වාරයක් ස්තුති කරනවා මේ වගේ යහපත් ආලේපලත් දේව සේවකයන් ඔබ වහන්සේ අප මැදට ගෙනාව නිසා ස්වාමිනි ඔබගේ පුදුම සැලසුමක් ඇතුවයි ඔවුන්ව ගෙනාවේ ස්වාමින් වහන්ස නැවත අපිව සමග සම්බන්ධ කළ නිසාද ඔබගේ දිව්‍යමය පණිවිඩ අප වෙත ගෙන ආ නිසාද අපි ඔබට ස්තුති කරමින් ඔවුන්ගේ ඉදිරි කාලය ඔබ වහන්සේටම ගෞරවය ලැබෙන පිණිස ඔබගේ නාමයට පමණක් ඇස වෙන පිණිස මේ වාජන ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ මේ මැටි වාජනවල ඔබගේ බලවත් වූ ආත්මය සබා ඔබ වහන්සේ පුදුම දේ ඔවුන්ගේ ජීවිතවල කරමින් පවතිනවා ගම්පොළ විතරක් නොව මුළු ලංකාවේම ස්වාමින් වහන්සේ ඔවුන්ගේ ඒ සභාව ඔබ වහන්සේ ඔසවන පිණිස යාඥා කරනවා පාස්ටර් ඔසවන පිණිස යාඥා කරනවා භාර්යාව ඔසවන පිණිස යාඥා කරනවා දරුවන් ඔසවන පිණිස යාඥා කරනවා ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව මං කවුද ස්වාමිනේ ඔබ වහන්සේට කියන්න මේ දරුවන් ආශිර්වාද කරන්නට කියලා ඔබ එයාට ආශිර්වාද කළාමාරයි ජීවමාන දෙවියන් වහන්සේ උන්ව ආරක්ෂා සහිතව ගෙන ගිය මැනව හෙට දවසේ අනිද්දා දවසේ උන්ට තියෙන සේවාවන් හරියට කරගන්නට උන්ට ශක්තිය සමාදානය ආලේපේ ඔබ වහන්සේ දාණය කළ මැනව නැවත හමු වෙලා ඔබ වහන්සේට ගෞරවය දෙන්නට අපට ඔබ වහන්සේ අපිව මුණ ගැස්සුව මැනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල වූ නාමෙන් ඉල්ලා සිටිමු ආමෙන් හලෙලූයා 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 අපි අප්තෝසෝම මේ මොහොතේ ආශිර්වාදය ලබන පිණිස පියාණනි ඔබට අනේක වාරයක් ස්තුති අපිව මේ ස්ථානයේ රැස් කරපු නිසා දැන් අපි මේ ස්ථානෙන් යන කල ඔබ වහන්සේ අපි සමග සිටිය මැනව දැන් අපගේ පිය වූ දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් උන්වහන්සේගේ එක ජාතක පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මයන් වහන්සේගේ මිහිරි හවුලත් මඟ පෙන්වීමත් නැවත ජේසුස් වහන්සේ මැදි භවණින් ඇවිත්ගෙන යන තාක්කල් අප අතරත් අප තුලත් සදාකාලයෙන් සදාකාලයටම වේවා ආමෙන් ආමෙන් ඔබ සැමට ජේසු පිටයි ඔබට පොඩ්ඩක් හම්බෙන්න ඕන නම් පාස්ටර්ව පිටිපස්සේ කරුණා කරලා හම්බෙන්න දෙවියන් වහන්සේට ස්තුති වේවා